අයිබෝවන් සතියේ සමාජ කටගැස්ම දෙරණ 360. අද ප්‍රශ්න කරන්නාගේ භූමිකාවේ පොඩි වෙනසක් තිබෙනවා. මගේ සොයුරිය දිල්කා සමන්මලි අද පෞද්ගලික හේතුවක් මත මේ අසුනේ නැතුවාට ඇයගේ යුතුකම ඉෂ්ට සිද්ධ කරන්නට මම සූදානම්. සුපුරුදු විදියට 0111 23 14 දුරකථන අංකය අදත් ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා. ඔබේ ප්‍රශ්න කිරීමේ අයිතියට අප හිස නවන නිසාවෙන්. පසුගිය දින කිහිපෙම අප ඔබව පූර්ව ප්‍රචාරක පට ඔස්සේ දැනුවත් කළ පරිදි අද ක්‍රීඩාව භාර ගරු අමාත්‍යතුමන් දයසිරි ජයසේකර මහත්තුමන් 360 ආරාධිතාසුන ඔබ වෙනවා. ආයුබෝවන් ඔබතුමාට. මේ පළවෙනිදට තව තියෙන්නේ දවස් 5ක් වගේ කාලයක්. ඔබතුමා ගාලු යනවද කිරුළපනට එනවද? මම ගාලු යන්නේ. හේතුව? හේතුව ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දින රැලිය තියෙන්නේ ගාල්ලේ. ඉතින් පක්ෂයක් විදිහට අපි අර්බුද ප්‍රශ්න රාශියක් මැද තමයි මේ ගමන යන්නේ. කෙසේ වෙතත් අපි පක්ෂයක් විදිහට අපිට පක්ෂෙන් එළියට යන්න බෑ. ඒ නිසා පක්ෂයේ සමාජිකව විදිහට පක්ෂයේ ඡන්දය දුන් මන්ත්‍රීවරු විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්ව පිළි අරගෙන අපි වැඩකටයුතු කරනවා නම් අත වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ නායකත්වය බාර දීලා නිවැරදි ලෙස අපිට ඒ නායකත්වය ලැබලා දුන්නා. ඉතින් මම හිතන්නේ ඒ ප්‍රශ්න අර්බුද මොනවා තිබුණත් අපි සියලු දෙනාම එකට එකතු වෙලා පක්ෂ වෙනුවෙන් ගාල්ලි මේරැලියට අපි යනවා. මෑතකදීම අමාත්‍ය ධුරයක් ලැබපු නියෝජ්‍ය අමාත්‍ය මනුෂ්‍ය නානයක්කාර මහත්මයා පසුගිය දවසක කියනවා එතුමාගේ හදවත කියනවායි කියලා යන්න ඕනේ කිරුළපනේට කියලා, නමුත් බුද්ධිය කියනවායි කියලා ගාල්ලට යන්න ඕනේ කියලා. ඔබතුමාගේ හදවත කොහොමද කතා කරන්නේ? නෑ, මම මගේ හදවතත් බුද්ධියත් එකට කල්පනා කළා. මොකද අපිට කල්පනා කරන්න තියෙන කාරණා කීපයක් තියෙනවා. මෙතනින් මම ඔබට කිව්වා වගේ හදවතනොත් බුද්ධියනොත් දෙපැත්තම කල්පනා කළ යුතුයි. ඒ නිසා පක්ෂයක් සමාජිකව නම් අපි ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා මිසක වෙනත් ආකාරයකට ක්‍රියා කරන්න අපිට හැකියාවක් නැහැ. එක වෙලාව එක පැත්තකින් බොහොම පැහැදිලි මම කියන්න කැමති, මේ අර්බුදයේ එක්සත් ජාතික පක්ෂය ඉන්නකොට අපි හොඳට ගැල්ල හිටපු අය. ඒ නිසා මේක ගැන තව කාටවත් මට උපදෙස් දෙන්න බෑ. මට පුළුවන් ඒ අයට උපදෙස් දෙන්න පක්ෂයක් දෙකට බෙදෙන්න එනකොට මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා ඒ අර්බුදය වෙලාවේ අපි ගත යුතු ක්‍රියාමාර්ගය තමයි පක්ෂයත් එක්ක ඉන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම හිතන්නේ ඒ අනුව ක්‍රියා කරන්න තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය මෑතකදී හයිට් පිටියේ රැලියක් පැවැත්තුවා. ඔබතුමා ටවුන් හෝල් එක පැත්තෙන්වත් ගියාද එදා? නෑ, මම එදා හිටියේ නෑ කොළඹ. එදා පැමිණි ජන සංඛ්‍යාව පිළිබඳව ඔබතුමාට යම් කිසි අදහසක් තියෙනවා? ඔව්, එතන 15,000ක් විතර හිටියා කියලා තමයි අපිට ලැබුණ සංඛ්‍යා තොරතුරු දත්තනෝ තියෙන. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් 4,000-5,000කින් හයිට් පිටිය පුරවන්න පුළුවන්. ඉතින් වටේ ඉන්න සෙනගත් එකතු කරපුවාම ඒ ප්‍රමාණය අපිට එකතු කරගන්න අපි කල්පනා කරේ. අපිට තිබුණ දත්ත සහ බුද්ධි තොරතුරු මේ සියල්ල එකතු කරපුවාම කෙසේ වෙතත් ජන ගංගාව තුලින් ඕක කල්පනා කරනවා නම් මයිනෝ නම් එනම් ගිය ජනාධිපතිවරණ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි ජයග්‍රහණය කරන්න තිබුණේ ජන ගඟත් එක්ක. ඔය උඩින් ගහන ෆොටෝ එකයි මේ සියල්ලම එකතු කරපුවාම. හැබැයි ඉතින් අපි ඊට වැඩිය කල්පනා කළ යුතුයි ඊට වඩා වෙනස් ලෙස රටේ ජනමතය විවිධ මැතිවරණවලදී පාවිච්චි වෙනවා. ඉතින් නිසා ජනමතය ඔලුගෙඩි සංඛ්‍යාවෙන් තීරණය කරනවට වැඩිය අපි කල්පනා කළ යුතුයි කොහොමද මේ ජනමතය ඔක්කොම එකට එකතු කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි ශක්තියක් දෙන්නේ කියලා. ඉතින් ඒ සඳහා තමයි අපි සියලු දෙනාම කැපවෙන්න ඕන. ඔබට පොඩි දෙගිඩියාවක් තියෙනවා ගාල්ලට වඩා කිරුළපනට සෙනගෙයි කියලා? නෑ, මම නම් සෙනග ගැන නෙමෙයි කල්පනා කරේ. අපි උපරිම ශක්තිය දෙනවා අපේ මැදිනේ වෙනුවෙන්. සෙනගෙන් නෙමෙයි අපි කල්පනා කරේ. අපි පක්ෂයක් විදියට කොහොමද ඉදිරියට ඉදිරි අවුරුදු 5 ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නේ සහ විවිධ බලවේග අපේ මහින්ද කියන සාධකේ නැතුව. නෑ, මහින්ද රාජපක්ෂ මහත්තයාත් අපේ පක්ෂයේ සමාජික එක්තාවමත් එතුමා පක්ෂය අතර දාලා ගිල නෑනේ. ඉතින් විවිධ ප්‍රශ්න අර්බුද මම එකයි කිව්වේ මේක ඇතුලේ බෙදීම් ගණනාවක් තියෙනවා. ඉතින් මම තවමත් ඉන්නේ මේ බෙදීම් ටික හදාගෙන අපිට යන්න පුළුවන් කියන කාරණේ මත. මොනවා මේ දිනේට කොයි විදිහට තිබ්බත් විවිධ ප්‍රශ්න අර්බුදෙයි. නමුත් එක තැනකදී මේ බෙදීම් සියල්ල එකතු වෙනවා. දැන් අපිට ඔබට මතකයි මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ තිබුණ බෙදීම මම හිතන්නේ
පක්ෂයේ දෙකඩවීම දක්වාම ඇදෙන්න ඇදිගෙන ගියා. හැබැයි අවසාන වශයෙන් මට මතකයි බණ්ඩාරලිදී පිටච රැස්වීමේදී සහිත් ප්‍රදේශමැතිතුමත් රයිලි කොන්සිගමැතිතුමත් අධ දෙක අල්ලගෙන මොන ප්‍රශ්න තමන්ගේ ඇතුලේ තිබුණත් පාක්ෂිකව වෙනුවෙන් එකට හිටගත්තා. ඉතින් හිට ගැනීම තුල නැවත එක්සත් ජාතික පක්ෂයේ විශාල හයියක් ශක්තියක් ගම්මට්ටමේ පාක්ෂිකයන්ට ලැබුණා. ඔබතුමා හීනයක් දකිනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තුමයි මහින්ද රාජපක්ෂ මහත්තුමයි කොහෙද හරි අත් දෙක අල්ලලා එකට එකතු වෙයි කියලා. ඒක සමානලට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපිට ඒක කියන්න බෑ හරියට ඒක හීනයක් නොවෙන්න පුළුවන්. ඒක සැබෑ යථාර්ථයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක තීරණය වෙන්නේ මෙතන මේ බලන්න ඕනේ ප්‍රශ්නේ තියෙන්නේ මේක බල අරගලයක් විදිහට තමයි මම දකින්නේ. ඒ කියන්නේ තමන්ගේ බලය පෙන්වීම සඳහා වන ක්‍රියාමාර්ගයක් තමයි යන්නේ. ඒ නිසා මේ දෙපැත්ත මේක එක්සත් ජාතික පක්ෂෙත් මේ විදිහට වුණා. මේක මේ අද ඊයේ ඇති වුණ කාරණයක් නෙවෙයි. මේක අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඇති වුණා, එක්සත් ජාතික පක්ෂෙත් ඇති වුණා, සම සමාජ පක්ෂෙත් ඇති වුණා. අනිත් පක්ෂවලත් ඇතිලා තියෙන මේ බෙදීම්. ඉතින් බෙදුනයින් පස්සේ කොහොමද මේ නැවත මේ කඩාවැටීමත් එක්ක පක්ෂයක් ඇදගෙන යන්නේ කියන කාරණය අපි නැවත හිතන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණේ විශාලම යට බිම්ගත තීරුව තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය විදිහට ඔවුන් එළියට විසුණේ. එළියට ආවේ. නමුත් එතනින් මාස කිහිපයක් ඇතුළත ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය ගම්මට්ටමේ බිම්මට්ටමේ නැතුණයි කියලා අපි තේරුම් ගත්තා. හැබැයි නැවත වුණ එක හිමීට ක්‍රමානුකූලව නැවත ශක්තිමත්ව හදාගෙන යනවා. ඒකින්ද ඒ ක්‍රමවේදය ගැන අපි කල්පනා කරගෙන තමයි මේ පක්ෂයක් ඇතුළේ වැඩ කළ යුත්තේ කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා පුද්ගල සාධක වලට වැඩිය පක්ෂයක් විදියට අපි සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියන කාරණේ තමයි මෙතනදී මම දකින්නේ. ඔබ හිතනවාද ඒකාබද්ධ විපක්ෂයේ සතුව තිබෙන්නේ පුද්ගල සාධකයක් විතරයි කියලා? නැහැ, මෙහෙම ඒක එක පැත්තකින් පුද්ගල සාධකයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජාතිකත්වයේ සම්බන්ධයෙන් ජාතිකත්වයේ සම්බන්ධයෙන් ජාතිකත්ව සම්බන්ධයවත් අපිටත් මත තියෙනවා. ඒකීය භාවය පිළිබඳවත් මගේ අපේ මතයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මතයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මත විවිධ කාලවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ නායකයෝ තුළ වෙනස් වුණා. ඉතින් ඒක බණ්ඩාරනායක මැතිතුමාගේ කාලේ තිබුණ මතවාදයේ ඊළඟට එතනින් පස්සේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ මේවා එකට එකින් ගත්තම මේවා ඇත්ත වශයෙන් පුද්ගල සාධකත් එක්ක නෙමෙයි බද්ධ වුණේ. පක්ෂ ප්‍රතිපත්තිත් එක්ක. පක්ෂයේ මැදුම් පිළිවෙත සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමවාදී ප්‍රගතිශීලී බලවේග මේ එකට එකතු කර ගැනීම. මේවත් එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ තිබුණ තත්ත්වය. ඒක යම් යම් කාලයක් වුණාලු ඒක ජාතිකත්වය ජාතිවාදයක් දක්වා ඉස්සරහට ගියා. ජාතිකත්වය කියන්නේ ජාතිවාදයක් නෙමෙයි. ජාතිකත්වය කියන්නේ වෙනත් විදිහකට ගත්තොත් අපේ ජාතීන් ගැන තියෙන ජාතිය පිළිබඳ තියෙන කැක්කුම සහ ආදරය. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තවත් ජාතියක් පාගල දාන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මෙතනදී මේ සියලු නායකයෝ යටතේ අපිට අපි දැක්කේ කාරණේ. ඉතින් ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපි දැකපු කාරණේ තමයි ඒ පක්ෂ ප්‍රතිපත්ති වෙනුවට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තනයක් තුළ තමයි මේ ක්‍රියාදාමය ගෙනිච්ච. ඒතර පක්ෂ ප්‍රතිපත්ති සහ මහින්ද චින්තනය කියන්නේ දෙකක් විදිහට තමයි අපිට කාල වකවානුවක් විදිහට අපිට පෙන්නුවොත් නැත්නම් විග්‍රහ කෙරුවොත් දේශපාලඥයෙක් විදිහට දේශපාලන දෘෂ්ටි කෝණයකින් බැලුවොත් අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පුද්ගල සාධකයක් එක තමයි අනික් කාරණා බද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ජාතිකත්වය සහ ඒකීය භාවය කියන කාරණා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ විදිහටම බලපාන කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒක තවත් ටිකක් කාලයක් යනකොට අපිට තේරෙයි මොකද අපෙන් හිතපු බලවේග සියල්ලම අපෙන් එළියට ගිහිලා තමයි අද මේ ටික ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අපි නැවත ජයග්‍රහණය කරනවා නම් මේ නැවත මේ සියලු බලවේග එකතු කරනවද නැත්නම් මේ ගිය පාරම යනවද කියලා දෙකෙන් එකක් අපිට තීරණය කරන්න තියෙනවා. අපි යලිත් මේ දින රැලියට ආවොත් කුරුණෑගලෙන් ගාල්ලට බස් කීයක් අරන් යනවද? මම දැනටමත් බස් රථ 72ක් සකස් කරලා තියෙනවා. ඉතින් තව වැඩි ගාස්තු ගෙවනවා. අපි අපිට උදව් කරන අපේ පාක්ෂිකෝ හිතවතුන් ඒ අය සමහර අය Tamanටම අපිට බස් එක අරන් ඉන්නම් කියලා කතා කරගත්තා. මම හිතන්නේ අපිට ඒ සියල්ල එකතු කරගත්තම පුළුවන් ඊටත් වැඩි ප්‍රමාණයක් අරගෙන ඉන්න. මම හිතන්නේ අපි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මම මගේ සියලුම ශක්තිය යොදනවා අපේ සියලුම පාක්ෂිකව දෙන්න කැඳවගෙන ඉන්න. ඔබ ගාල්ලේ රැලියේ කතිකයෙක්ද? මම දන්නේ නැහැ, තාම දන්නේ නැහැ කතිකයෙක්ද නැද්ද කියලා. ඒ කියන්නේ මේ වන විටත් දැනුවත් කළා නැහැ කතාවක් තියෙනවද නැද්ද කියලා. සාමාන්‍යයෙන් දැනුවත් කරන්නේ නැහැ. ඉතින් අන්තිම වෙලාවට තමයි දැනත් තියෙන්නේ. හරි, අපි හිතමු ඔබතුමා කතිකයෙක් කියලා.
ඒ වේදිකාවේදී රාජපක්ෂවරුන් විවේචනය කරනව හැරෙන්නට තව මොනවාද කතා කරන්නේ? නැයිද ඒක ඒක මේ රාජපක්ෂවරුන් විවේචනය කිරීමේ රැලියක් නෙවෙයි. ඒක බොහොම පැහැදිලිව අපි පළවෙනි වතාවට ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගත්තම මේ දිනයක මූලික තේමාව කම්කරුවන්ගේ. කම්කරුවන්ගෙන් ඈත් වෙච්ච මේ රැලිය තමයි මෙච්චර කාලයක් අපි තිබ්බේ. හැබැයි මෙවර මේ රැලියේ තියෙන විශේෂත්වය මෛත්‍රීපාලසේන සිසුන් ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව අපේ මධ්‍යම කාර්ය සභාවේ කරපු කතාවේදී කිව්වේ පැහැදිලිව මේ මේ රැලිය කම්කරුවන්ගේ මේ රැලියක් බවට පත් විය යුතුයි. ඒ සඳහා මේ රැලියට නායකත්ව දෙන අපේ කමිටුවේ සභාපතිත්වය අපි දුන්නා ලෙස්ලි දේවේන්ද මැතිතුමාට. ඒ වගේම කම්කරු නායකයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු වෘත්තීය සමිති එකමුතුව සම්පූර්ණයෙන්ම අරගෙන යන එතුමාගේ නායකත්වයේ. ඒ නිසා මම හිතන්නේ අපි සියලු දෙනාම ඇමතිවරු වුණත් එතුමාගේ නායකත්වයෙන් යට තමයි අපි මේ මේ දිනය සම්පූර්ණයෙන් සංවිධානය කරේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක රාජපක්ෂවරුන්ට බණාන ගහන රැස්වීමකට එහා ගිය රටේ කම්කරු පන්තිය නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටේ බඳව ගන්න. ඒ වගේම වර්තමානයේ ඇති වෙලා තිබෙන තත්ත්වය තුළ කොහොමද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අනාගතයේ ඉදිරි අවුරුදු පහ ඇතුළත නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නැත්නම් වාමාංශික ආණ්ඩුවක් නැත්නම් ප්‍රගතිශීලී ආණ්ඩුවක් රට ඇතුළේ හදන්නේ කම්කරුවන්ගේ බලය ඒකරාශී කරගෙන කියන කාරණේ මත තමයි මේ මැදින තීරණ වෙන්නේ. ඒ නිසා මේක කාට හෝ ආඩපාලි කියන්න හෝ කාටරි කෑ ගන්න හෝ කාටරි බයින්න මේ වැඩපිළිල අපි මැදිනේ ඒ රැලිය ඒ බවට පත් කරගත යුතු නැහැයි කියන මතය තමයි මම ඉන්නේ. ඔබතුමා පැහැදිලිව කියන්න ගාල්ලේ තියෙන UNP විරෝධී රැලියක්ද එහෙම නැති එකක්ද? ඒක UNP විරෝධී එක පැත්තකින්. දෙවෙනි කාරණය කම්කරුවන්ගේ සටන් පාඩත් එක කියවෙන මැයිරැලියක්. ඒ වගේම අනාගතයේ අපි මේ වැඩපිළිවෙලදී බොහොම මතක තියාගන්න කාරණය තමයි අපිට අපි යෝජනා ගණනාවක් මේකෙදී සම්මත කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කම්කරුවන්ට වැදගත් වෙන කාරණා. විශේෂයෙන් අපි පක්ෂයක් විදියට මව්වරුන්ට නිවාඩුව ලබා දීමේ ක්‍රියාදාමය. ඒ වගේම රුපියල් 10000 පඩිය ලබා දීමේ ක්‍රියාදාමයත් මේ ක්‍රියාදාම තුල තමයි අපි පටන් ගත්තේ. දැන් නිවාඩු හම්බ වෙනවද? නෑ, හැමතැනකම හම්බෙන්නේ නෑ. හැමතැනම හම්බෙන්නේ නෑ. ප්‍රසූත නිවාඩු කියලා හම්බෙන්නේ නෑ. රාජ්‍ය සේවකයන්ට සමාර්ථයන් වල හම්බ වෙනවා. සමාර්ථයන් වල ඒක යම්කිසි විදිහේ ප්‍රමාණාත්මකතාවයක් නෑ. පෞද්ගලික අංශය හම්බෙන්නෙම නැහැ. ඉතින් මේක අපි සටන් පාඩයක් විදියට බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට. මේකත් එක්ක තව යෝජනා ගණනාවක් සම්මත කරන්නේ. ඒ කියන්නේ ඔබතුමාලටම එරෙහිව කැරල්ලක් ගහනවා. නෑ නෑ අපිට කොහෙද අපිට එරෙහිව කැරල්ලක් ගන්න. නෑ දැන් කම්කරුවෝ අයිතින් දිනා ගන්න ඕනේ පාලකයන්ට පාලකයන්ගෙන්. පාලකයාගේ අතේ තිබෙන අයිතින් තමයි සටන් කරලා දිනා ගන්න වෙන්නේ. ඔබතුමාලා පාලකයෝ. නෑ නෑ ඉතින් ඒක සම්පූර්ණ වැරදිනේ. ඔබ හරියට මේ දිනේ ගැන දන්නේ නැතුව කතා කරන්න එපා. ඕනම රටක කම්කරු රැලියක් තේනන් ඉතින් ආණ්ඩුවක බලයක ඉන්න කට්ටියක් ගිහිල්ලා මේ රැලියක් තියන්න දියක් නෑ. ඒගොල්ලෝ නිකන් ඉන්න ඕනේ. එහෙමනේ කරන්න ඕනේ ආයෝ කියන විදියට. එහෙම නෙමෙයි මේක කම්කරුවන්ගේ ආණ්ඩු පක්ෂෙත් කම්කරුවෝ ඉන්නවා විපක්ෂෙත් කම්කරුවෝ ඉන්නවා. ආණ්ඩු බලය දරන පක්ෂවලත් කම්කරුවන් ඉන්නවා කම්කරු සංවිධානය ඉන්නවා. එහෙනම් පෞගිය අවුරුදු 20ෙම කම්කරුවන් මුකුත් දිනා ගන්න විදියක් නැහැ. මොකද මුකුත් දෙයක් කම්කරුවන්ට දිනා ගන්න ඕනේ නැහැ. මොකද ආණ්ඩුවක් තියෙන නිසා. එහෙම නෙමෙයි ඒ සටන් පාට කම්කරුවන් අතර ඇති වෙන්නේ ආණ්ඩු බලයේ තියෙද්දිම ඕන් ඉතාලම දැඩි ලෙස කම්කරුව අයිතිම සටන් කරනවා. අපි ඒක සටන් කරලා තියෙනවා ඉතිහාසෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෞගිය අවුරුදු 20ක කාලය ඇතුළත දිනාගත් විශාල සංඛ්‍යාවක් ඒ මැයිරැලිවල නගපු හඬත් එක්ක ඒ වගේම මැයිරැලිවලින් පස්සේ වුන් ඊට පස්සේ වැඩපොලේ වැඩබිමේ වුන් කරපු සටන් ක්‍රියාමාර්ගත් එක තමයි දිනාගත්තේ. ඒක ආණ්ඩු බලයක් තිබුණාද ආණ්ඩු බලයක් නැතුවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නේද එමුතුමා ඔතන ඇති වෙන ගැටලුව තමයි දැන් ඔබතුමා ඉස්සල කව UNP විරෝධී රැලියක් තියෙන්නේ කියලා. දැන් එකාතකින් UNP විරෝධයත් ඒක එක කාරණයක් විතරක් නේද? එකාතකින් අගමැතිතුමාට කේක් කවනවා. අනිත් අතින් UNP විරෝධී සටන් පාට කියනවා. මොකද යාදක නොරතරත වගේ නේද? නැති මෙහෙමනේ ඒක මේ හොඳට මතක තියාගන්න ඕනේ මේ ආණ්ඩුව කවදාක්වත් මේ රටේ සිද්ධ නොවුන තැනක හැදිච්ච ආණ්ඩුවකට මේ තියෙන්නේ. මේක අපිට කිසිම බලයක් නොදුන්න කිසිම පක්ෂයකට බහුතර බලයක් 113ක් අපිට ඕනේ ආණ්ඩුවක් හදන්න. 113ක් නොලැබුණ පක්ෂ දෙකක් තමයි මේ රටේ අන්තිමට ඉතුරු වුණේ මේ ඡන්දෙන් පස්සේ. එතකොට මේ දෙකට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි එක්කෝ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ 106ත් මුස්ලිම් කොංග්‍රස් එකත් එකතු කරගත්තාම 107යි
තව 6 දිනක් ඉක්උතු කර ගන්න උන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒක තමයි අපේ රටේ සාමාන්‍ය ඉතිහාසයේ ඇති වුණ හැමදාම ඇති වුණ තත්ත්වය. මේ පැත්තෙන් මේ පැත්තට 6 දිනක් ඉක්උතු කරලා ආණ්ඩුවක් හදන එක. දෙවෙනි කාරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ තිබිච්ච අනුපාතය ඉක්උතු කරගෙන ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට පත් කරගත්තාම ඉතින් පස්සේ අපිට තිබුණා තව 17ක විතර කණ්ඩායමක් ඉක්උතු කරගත්තා නම් අපිට පුළුවන් වෙන්න තිබුණා ආණ්ඩුවක් හදන්න. මේ විකල්ප දෙක තමයි අපිට තිබුණේ. එතකොට මේ විකල්ප දෙකට පරිබාහිරව ක්‍රියාමාර්ගයක් තමයි මෙතනදී ගත්තේ. බැරි වෙලාවත් ඔබට මම කියන එක කල්පනා කරලා බලන්න. පළවෙනි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා කතා කරලා කියපු කාරණේ තමයි තනියම ගිහිල්ලා එක එක්කෙනා ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂත් එක්ක කතා කරන්න යන එක පිළිබඳව එතුමාට ආරංචි ඇවිල්ලා තිබුණා. අපේ පිරිසක් මම නෙමෙයි අපේ යම් යම් පිරිසක් ලෑස්තිලා හිටියා 95 දෙනාගෙන් කඩාගෙන ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට සම්බන්ධ වෙන. එහෙම සම්බන්ධ වුණා නම් අද තියෙන්නේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. අධිකාරු ජනාධිපතිතුමා ගත්ත තීන්දුව එතුමා කිව්වේ ඒක කරන්න යන්න එපා මම සූදානම් රටේ ජනාධිපතිවරයා විදිහටත් පක්ෂ සභාපතිවරයා විදිහටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ යම්කිසි විදියකට අවම අහෝ උපරිම බලයක් දක්වා යන්න පුළුවන් කාරණයක් දක්වා මේ ක්‍රමවේදය තුළ අපි අලුත් වැඩපිළිවෙලක් හදන්නේ. ඒක තමයි මේ අද සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ එක පැත්තකින් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර තියෙන අවු සම්බන්ධතාවය අපි කොහොමද දන්නව බොහොම පැහැදිලිව මේ ක්‍රියාදාමය තුළ ජනාධිපතිවරයා විදිහට තෝම පත් කරන්න එක්සත් ජාතික පක්ෂ ඡන්ද වලින් තමයි එතුමා එතෙන්ට ඇවිල්ලා තියෙන ජනාධිපතිවරයා විදිහට. හැබැයි එතනින් පස්සේ එතුමා මහමැතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරයා විදිහට පක්ෂ සභාපතිවරයා විදිහට පත් වීමත් එක්ක මේ සියලු දෙක සියලු දෙනත් එක්ක එකට වැඩ කරන්න හැකියාව තියෙන තත්ත්වයකට එතුමාට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඊට වැඩිය අපි දන්නවනේ ඉතිහාසෙ කේක් කැවුවේ නැති වුණාට ප්‍රසිද්ධියේ හිටපු ජනාධිපතිවරු රෑට රෑට කෝපි බීලා ගන්න තියෙන ඔක්කොම සියලු දේවල් කරපු අපි ඔන දන්නව නෙමෙයි. එළියට පේන කේක් කවණ එකයි එළියට නොපෙනී කේක් කවණ එකයි අතර ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඔක කතා කරන්න නැතුව අපි හිටියොත් හොඳයි. මොකද එහෙම සම්බන්ධතාව තමයි ඉතිහාසෙ තිබුණේ. ඒක එළියට ඇවිල්ලා කරපු එකෙන් තමයි මේ ප්‍රශ්නේ ඇතිලා තියෙන්නේ. ඕක නොකර කොයිතරම් කාලයක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක කේක් කක හිටියද කියලා අපි දන්නවනේ. ඒ නිසා ඕක මම හිතන්නේ මේ විදිහට කල්පනා කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ තියෙන භූ දේශපාලන යථාර්ථය තේරුම් ගන්නේ නැතුව මේ ගැන කල්පනා කරගීම තුල තමයි මේ අර්බුදය ඇතිලා තිබෙන්නේ. ඔබතුමා කවුද මේ කෝපි බිව්වයි කියන්නේ? අපි දන්නවනේ ඉතින් කවුරුත් දන්නවනේ ඔබත් දන්නවා මාත් දන්නවා. හොඳයි අපි විරාමයකට යන්නට සූදානම්. 0115 2 38 314 0115 23 83 14 දුරකථන අංකයෙන් ඔබට තිබෙන්නා වූ අයිතිය භාවිතා කරන්නට අපි හැරයොම් කරනවා. 0115 23 83 14 අපේ සුපුරුදු දුරකථනයේ රැඳී සිටිනවා නුවන් මහත්මයා පානදුරෙන්. අයබෝවන්. අයබෝවන් මහත්මයා. ඔව්. ඇමතිතුමාට ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ගරු ජයසිරි ජයසිරි ඇමතිතුමනි. ඔබතුමාට මේ ප්‍රශ්න යොමු කරන්නේ. ඔව් කියන්න. ඔබතුමාෙන් දැනගන්න කැමතියි දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් රටේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සන්දානි. සන්දාන කැදේ තමයි ඔබතුමා තරඟ ඉදිරිපත් වෙනවා. ඔබතුමාත් මේ මන්ත්‍රී වේලෙක් කෙනවා. ඒකින්ද අපේ ඉල්ලීම කියන්නේ අභියෝගයක් කරනවා. ඔබතුමාලා ඒ කියන්නේ ජනතාව ඔබතුමාලාට ඡන්දෙ දෙන්නේ එක්සත් ජාතිවාදී පක්ෂ ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න නෙවෙයි. සන්දානයක් ඇති රජ අපිටන් තමයි අපේ ජනතාව ඔබලාට ඡන්දෙ දෙන්නේ. ඒකින්ද ඔබතුමාලා ඔබතුමාලා මත්තෙන් කොටසක් ගිහලා ආණ්ඩුවේ හෙඩ් වෙලා තියෙනවා. ජනතාවගේ පැත්තේ ඉන්න කොටසක් ඉන්නවා ඒක අවද්ද විපක්ෂේ. ඒකින්ද ඔබතුමායි මම අහනවා ඔබතුමාලා අපේ ශ්‍රී ලංකා රජ ප්‍රමුඛ සන්දාන ඔබතුමාලා සියලුම දෙනා ගැලවිලා එළියට ආවොත් අතේ සියලුම ජනතාව තුමාලා එක්ක එකතු වෙයි. ජනතාව සහ ඒකාබද්ධ විපක්ෂේ ඉන්න අපේ සන්ධානි මන්ත්‍රීවරු සියලුම දෙනා ඔබ සමග එකතු වෙයි. හොඳයි ඇමතිතුමා. හොඳයි මං අර කලින් කියපු කාරණේම තව මෙතනින් මතු කරන්නේ. එතනදී අපි සියලු දෙනාම දන්නවා සන්ධානය විදියට අපිට උමනා කරලා දුන්නේ අපේ රජයක් හදන්න. එතකොට මම අහන්න කැමතියි කරුණාකරලා ඔබතුමාලා කල්පනා කරලා බලන්න අපි සියලු දෙනාම 95 එකට හිටියා නම් අපේ අනිවාර්යෙන් සිද්ධ වෙන්න තිබිච්ච දේ තමයි 95 එකට ඉන්නේ තව මාසයක් දෙකක් ඕන නම් ඉදී හිටපු ගමන් මෙතනින් කැඩිලා සම්පූර්ණයෙන් එදා පහුවෙන්ද උදේ වෙනකොට අග්‍රාමත්‍යවරයා විදියට
රයින් ලික්කොමසිංහ මහත්මයා බොහොම පැහැදිලිව බෞතරේ පෙන්වන්න ඕනේ. ඒ වෙනකොටත් සාකච්ඡා ආරම්භ වෙලා තිබුණා. මම බොහොම පැහැදිලිව වක්කීමක් අතෝ කියනවා. අපෙන් 10ත් 15ත් අතර ප්‍රමාණයක් ගිල්ලා අනිත් පැත්තේ ඉඳගන්න. එහෙම වුණා නම් ඔබතුමා මට කියන්න. ඒ 10ට 15ට ඔබ මම නෑ. මම කොහොමත් යන්න බලාපොරොත්තුකුත් නෑ යන්නෙත් නෑ. මම කියන්න කැමතියි මේ 15 ඇතුළත ඒක ගියා නම් අද තියෙන්නේ ඔය කියන මොකුත් කතා කරන ආණ්ඩුවක් නෙවෙයි. අද තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. එතකොට අපි ඒ තීන්දුව අපි ගිහිල්ලා කොටසක් ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වෙන්නේ නැහැ. අපි බහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් අරගෙන තමයි මේ තීන්දුවට අපි ගියේ. ඒතර මීට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනතරම් එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වෙන තීන්දුව අරන් තියෙනවා. ඒක කවුරු හරි කියනවා නැහැයි කියලා අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. 2006 අධිකාරී ජනාධිපතිතුමා විදිහට ඒ කාලේ මහින්ද රාජපක්ෂ මහත්තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ගිවිසුමක් අත්සන් කරා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක අත්සන් කරලා ඒක මාස කීපයක් තිබුණා. සමගි සන්ධාන ආණ්ඩුවක් විදිහට යන්න, ඒ වගේම ජාතික ප්‍රශ්න එකඟතාවයකට අවිල වැඩ කරන්න, මේ වගේ සංකල්ප ගණනාවක් තුල. ඉතින් එතකොට ඒක 90 තමයි ඒ කාලේ මාස කීපයක් එක අරගෙන ගියා. එතනින් පස්සේ ටිකක් කල් ගිහිල්ලා එතනින් 17 දිනක් එක්සත් ජාතික පක්ෂයෙන් අනිත් පැත්තට අරගෙන එක්සත් ජාතික පක්ෂයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගෙන ගියා. අපි මේ තීන්දුව ගන්නකොට අපේ සෙන්ට්‍රල් කමිටියේ නැත්තම් මධ්‍යම කාරක සභාවේ වෙල්ගම ඇමතුමා පමණක් නැගිටලා විරුද්ධ වුණා. අනිත් සියලු දෙනාම එකට වචනයක්වත් කතා කරේ නැහැ. ඉතින් ඒ සියලු දෙනාම එකඟතාවයක් 90 තමයි මේ වැඩපිළිවෙල අපි සකස් කරේ. මේක අපි එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා හෙත් වුණා එකක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අදත් අපි අපේ අනන්‍යතාවය තියාගෙන අපේ ක්‍රියාදාමය තුළ අපි කැබිනට් එක ඇතුලේ අපි වැඩ කරන්නේ වෙනම කණ්ඩායමක් විදිහට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විදිහට අධිකාරී ජනාධිපතිතුමා අපේ පක්ෂ නායකයා විදිහටත් රටේ නායකයා විදිහටත් කැබිනට් මණ්ඩලයේ නායකයා විදිහටත් අපි අපේ අදහස් ටික කැබිනට් මණ්ඩලයටත් එම්පිටදීත් අපි අපිට දෙන්න පුළුවන්. අපේ පක්ෂය රැක ගන්න පුළුවන් එක පැත්තකින් රටේ වැරදි තීන්දුව ගන්නව නම් ඒවට විරුද්ධව අපි කතා කරලා තියෙනවා. කතා නොකර ඉඳලා නැහැ. මේ එක්සත් ජාතික පක්ෂය ගැන හැම එකටම අපි අත උස්සලා නැහැ. ඒක බොහොම පැහැදිලිව අපිට දකින්න පුළුවන්. පහුගිය කාලේ උදාහරණයක් මම කියන්න. අපි විපක්ෂයේ ඉඳගෙන ඉන්න අපේ සමහර අපේ මන්ත්‍රීවරුතුමන්ලා කතා කරා දිගින් දිගටම අයවැය සම්බන්ධව. හැබැයි අයවැය වෙනස් වෙන්න ඕන කාරණා පිළිබඳව පැහැදිලිව අපි වෙනම සාකච්ඡාවට ගණනාවක් අපි තිබ්බා. එස්.වී. සනායක මහත්තුමාලා අපි ඔක්කොම කට්ටිය එකතු වෙලා වෙනම ගිහිල්ලා විශේෂයෙන් අපේ අධිකාරී ජනාධිපතිතුමත් එක්කත් ඒ වගේම අග්‍රාමාත්‍යවත් එක්ක අපි කතා කරා. අපි කිව්වා මේ අයවැයට අපි ඡන්දෙ දෙන්නේ නැහැ, මෙන්න මේවා වෙනස් වෙන්නේ නැත්තම් කියලා. ඒ අනුව විශාල ප්‍රමාණයක් ගෙනාපෝ සහ ගේන්න හදපු යෝජනා විශාල ප්‍රමාණයක් ඔවුන්ට ඉවත් කරගන්න නැත්නම් අයින් කරගන්න සිද්ධ වුණා. ඒ මත තමයි අපි ගිහිල්ලා ආපහු අපේ අයවැයට අත උස්සලා අපි ඒ වැඩ කළ දෙයකට සහයෝග දුන්නේ. එතනින් පස්සේ ගත්තත් මේ ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධව ගෙනාපු මතවාදවලදී ඒ ව්‍යවස්ථා සම්පාදනයට ගෙනාපු ඔබ අරගෙන බලන්න ගෙනල්ලා කියවපු කොලේ තිබිච්චේවද කියලා අවසාන වශයෙන් සම්මත වුණේ. ඒක නෙමෙයි, ඒකට යෝජනා විශාල සංඛ්‍යාවක් ආවා. අපි ගිහිල්ලා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ ඉඳගෙන ඉන්න මන්ත්‍රීතුමාලත් එක්ක සාකච්ඡා කළා. විශේෂයෙන් දිනේශ් ගුණවර්ධන මහත්මයාලත් එක්ක සන්ධානයේ අපේ නායකයොත් එක්ක සාකච්ඡා කළා. අපි විශාල වෙනස්කම් ගණනාවක් මේකට කරා. වෙනස්කම් 9ක්. පැහැදිලි වෙනස්කම් 9ක්. ඒ 9ත් එක තමයි අපි ඒකට අත උස්සලා ඒක සම්මත කරේ. මේ වගේ ගත්තම එක්සත් ජාතික පක්ෂයේ ගෙනාපු යෝජනා වලට අත උස්සන දනක නෙමෙයි අපි හිටියේ. අපි එක්සත් ජාතික පක්ෂය ගිහිල්ලා හේතුන් නැහැ කියලා මම කියන්නේ කාරණේ මත. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය ආරක්ෂා කරගන්න ගමන් එක පැත්තකින් අනික් පැත්තේ අපිට ඇති වෙලා තිබෙන තත්ත්වයත් එක්ක ඔබ අපි අර කිව්ව කතාවත් එක්ක මොකද බලයක් නැති ආණ්ඩු බලයක් හදාගන්න බැරි පක්ෂ දෙකට එකට එකතු වෙන්න හැර විකල්පයක් නැති නිසා මේ අපේ බෙදීමත් තබා ගනිමින් කොහොමද රටක් විතර අපි ඉස්සරහට යන්නේ කියලා කල්පනා කරන්න ක්‍රියාදාමය අරන් එතුමා ඔය කියන ටික විපක්ෂී ඉඳගෙනත් කරන්න පුළුවන්. මොකක්ද කරන්න පුළුවන්? දැන් රජයක අඩුපාඩු තිබෙනවා නම් ඒවා පෙන්වලා දෙන්න පුළුවන්. යහපත් දේවල් තියෙනවා නම් ඒවලට සහයෝගය දක්වන්න පුළුවන්. ආණ්ඩුවේ කොටස්කාරයක් වෙන්න ඕනද? නෑ, ආණ්ඩුවේ කොටස්කාරයක් කෙනෙක් නෙමෙයි. ඔබට තේරෙන්නේ නැද්ද මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා? මේ ආණ්ඩුවේ කොටස්කාරයක් වෙනවායි කියන්නේ පක්ෂ දෙකක් විදිහට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වීමේදී හෙළ උරුමය, ඊළඟට රවුෆගේ මහත්මයාගේ පක්ෂය, මේ වගේ පක්ෂ එකතු වුණා වගේ තමයි අපි මෙතනදී එකතු වෙලා තිබෙන්නේ. ඒ එකතු වීම තුළ අපි අර වැඩේ කරේ නැත්නම් සංක ඔබ හොඳට හදවතට කල්පනා කරලා බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. අපේ 10ක් 15ක් එදෙන්න ගිහලා හේතු වුණා නම් අද තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්.
මේක ශ්‍රී ලංකාකාරයන්ට සිද්ධ වෙනවා ඔළුව සාක්කුවේ දාගෙන ගම ඇතුලේ ඉන්න. මේක තමයි ඇතිලා තිබෙන තත්ත්වය. නමුත් අද ගමක් ඇතුලේ අපිට ශක්තියක් තියාගෙන අපිට වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් ඇතිලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කේ අපි බය නැතුව අපේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව රැකගෙන ඔවුන්ට දෙන්න පුළුවන් සහයෝගයේ ශක්තිය දීලා මේ ක්‍රියාදාමය අරගෙන යනවා. මතක තියාගන්න. අපි මෙතනින් එළියට හෙට ආවොත් මේ පුරු ටික පුරවන්න ඔය ඒකාබද්ධ විපක්ෂයේ කියලා ඉන්න කට්ටියගේ තව 50ක් විතර ඇවිල්ලා මෙතනින් ගන්න සූදානම්. ඒක තමයි තියෙන තත්ත්වය. ඒ නිසා අපි පක්ෂයක් විදිහට ගත්ත තීන්දුවක් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ඒ තීන්දුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මධ්‍යම කාරක සභාව නැවත තීන්දුවක් අරගත්තොත් අපි මෙතනින් අයින් වෙන්න ඕනේ කියලා අපි සියලු දෙනා එතනින් අයින් වෙනවා. හැබැයි ඒ වෙනතුරු අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්වත් පක්ෂයත් ආරක්ෂා කරගෙන පක්ෂය අනන්‍යතාවයත් ආරක්ෂා කරගෙන අපේ ඉදිරි වැඩ කටයුතු ටික අපි කරගෙන යනවා. ඒ නිසා මේ தත්ත්වය හරියට තේරුම් ගන්න නැතුව ඕන්නම් එළියට ගිහිල්ලා කෑ ගහ ඉන්න පුළුවන්. ඒක නෙමෙයි අපි මේ කරමින් ඉන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි අතිබහුතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදාගන්න වැඩපිළිවෙල තවමත් ක්‍රියාත්මකයි. මම ඔබට කියන්න කැමතියි. ඒක අපේ පැත්තෙන් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක බොහොම පැහැදිලිව අපි ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් සාධක තියෙනවා. පැහැදිලිව සමහර නායකයෝ විවිධ රටවල්වල ඌමනා එපාකම් මත ඔය අද එළියටලා ඉන්න සමහර මන්ත්‍රීවරු ගණනාවක් එකතු කරගෙන ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආණ්ඩුවක් හදන්න වැඩ කරමින් ඉන්නවා. ඒක බොහොම පැහැදිලිව හදවතින් මම කියන්න කැමතියි. කරුණු දැනුවත්ද බොහොම පැහැදිලිව. ඒ නිසා මේ ක්‍රියාදාමයේ අපි ගත්තේ පක්ෂ දෙකක් මිසක මේ එක එක පුද්ගලයන්ගේ පුද්ගල සාධක මත නෙවෙයි. අපේ ප්‍රශ්න බියර ගන්නවත් අපේ ප්‍රශ්න බියර ගන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදාගන්න සාකච්ඡා කරගෙන යන අය ඉන්නවා මේ වෙලාව වෙනකොට. හරි. ඒ නිසා අපි එතනට නැහැ. අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් බලයක් මේක අපි තියාගෙන තමයි මේ ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙනියන්නේ. ඔබතුමාට ඔබතුමාගේ දේශපාලන අනාගතය ගැන බියක් ඇති වෙන්නේ නැද්ද? අවිනිශ්චිතතාවයක් ඇති වෙන්නේ නැහැ. නෑ, කිසි අවිනිශ්චිතතාවයක් නැහැ. අපි මේ ක්‍රියාදාමය අරගෙන ගියාම තව ටිකක් කාලයක් යනකොට මිනිස්සුන්ට තේරෙයි අපි ක්‍රියාගත ක්‍රියාමාර්ගය හරියි කියලා, නිවැරදියි කියලා. ඒනවල දැන් පසුගිය අපි කිසියම් වෙලාවක මෙතනින් එළියට එන්න වුණ වෙලාවක අපි පැහැදිලිව මේ සියලු දේවල් වලට අපි සංකත උස්සනවා කියලා මම කිව්වේ නැහැ. ඔබට මම කොහොම පැහැදිලිව අපිට කරුණු කාරණා තියෙනවා, අපිට බේර ගන්න තියෙන කාරණා. මේ අරන් යන ක්‍රියාදාමය තුළ මේ ආණ්ඩුව තුළ විශාල ප්‍රශ්න ගන්නාවක් තියෙනවා, වැරදි කරන දේවල්. අපි ඒවා කිසි වෙලාවක ආරක්ෂා කරන්නේ නැහැ. අපි දන්නවා බැඳුම් කර වංචාව පිළිබඳව විශාල ප්‍රශ්න ගන්නාවක් තියෙනවා. අපි ඒවා කතා කරන්න පුළුවන් හැමතැනකම කතා කරනවා. අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි ගන්නවා. ජනාධිපතිතුමත් එක්කත් අපි සාකච්ඡා කරනවා. අගමැතිතුමත් එක්කත් අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්නවා. මේවා ගන්න බැරි නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි තීන්දුවක් ගන්නවා. නැතුව මේ පුද්ගල සාධකත් එක්ක අරයගේ ප්‍රශ්න බේර ගන්නත් මෙයාගේ ප්‍රශ්න බේර ගන්නත් UNP විරෝධයක් ඇති කරගන්න අපිට උවමනාවක් නැහැ. UNP විරෝධය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපේ ඇති. ඒ නිසා පක්ෂයේ නායකයෝ විදියට අපිට ඉඳගෙන වැඩ කටයුතු කරන්න නෑ. ඔබට වැඩිය ඔය කතා කරන අනිත් අයට වැඩිය මට එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුල අපිට මතකයි මේ පක්ෂ දෙකට බෙදෙන්න ගිය වෙලාවේ කොහොමද මේ පක්ෂ දෙකට බෙදුනාම ඇති වෙන තත්ත්වය කියලා හොඳට මතයක් අපිට තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදුණු අවස්ථා විශාල සංඛ්‍යාවක් තියෙනවා. එළියට ගිය අය නැවත ඇවිල්ලා තියෙනවා පක්ෂය ඇතුළට. අපිට තියෙන්නේ මේ පක්ෂය ඇතුළෙන් ඉඳගෙන මේ වැඩ කටයුතු කරන එක. මොකද ඕනම කෙනෙකුට මම නම් සූදානම් නැහැ. මොකද මම යනවා නම් හෙට උදේ අයින් වෙලා මේ ඇමතරතුරු දාලා මම ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට ඉඳගෙන වැඩ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඳගෙන. ඒ නිසා මම පක්ෂයෙන් එළියට ගිහිල්ලා මේ වැඩේ කරන්න සූදානම් නැහැ. මොකද පක්ෂයේ තුල ඉඳීම තුල අපි දන්නවා කොයිතරම් ශක්තියක් ඒ පක්ෂය ඇතුලේ මිනිසුන්ට එනවාද කියලා. ඒ නිසා ඒ ක්‍රියාදාමයේ මිසක පුද්ගල වන්දනාවලට මම යන්න සූදානම් නැහැ. හොඳයි, අපි හැමදාමත් වගේ අදත් ඔබේ මත විමසීමට ඉඩක් ලබා දෙන්නට සූදානම්. අද අප ඔබෙන් විමසා සිටින්නේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ මැයි රැලිය පැවත්වන්නේ ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේද කියලා. ඔබට ඕනෑම අන්තර්ජාල පහසුකමක් භාවිතා කරලා ඔබේ ලැප්ටොප් එක එහෙම නැත්නම් ඔබේ ජංගම දුරකථනය ඕනෑම අන්තර්ජාල පහසුකමක් භාවිතා කරලා www.dorana.lk/.vote කියන මාර්ගය ඔස්සේ ඔබට ඔබේ මතය ප්‍රකාශ කරන්නට පුළුවන්. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ මැයි රැලිය පැවැත්වෙන්නේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේද කියලයි අප විමසා සිටින. අපේ දුරකථන අංකයත් මතක් කරන්න. යන්නේ කොහටද කියලා ඔබ දෙන උත්තරේ මොකක්ද? රැලිය ඔක්කොටම යනවා එමෙතුමා. මැයි දින දවසේ රාත්‍රී 8ට 10ට බැලුවොත් ඔබතුමාට පුළුවන් සියලුම යන්නේ දෙරණ සැබෑවට ඉන්නේ කොයි රැලිය මැයි රැලිය සියලුම මැයි රැලිය සමග සිටිනවා. වැඩ කරන ජනතාව සහ කම්කරු ජනතාව සමග ඔය ජනතාව දිහා බලන්නේ නැහැ. ඊට වැඩිය කිලිම කිව්වනම් ඉවරනේ.
ඔලාවි 0115 23 83 14 කියන දුරකථන අංකයත් සූදානමින් පවතිනවා ගරු ඇමතිතුමාගෙන් ඔබේ ප්‍රශ්න විමසා සිටින්නට මේ දිනවල බොහෝ දෙනාගේ මාතෘකා බවට පත් වෙච්ච දිනේ නැයි දිනේ නිසා වෙන්න අපේ ක්‍රීඩා මාත්‍ය දයසිරි ජයසේකර මහත්මන්වත් නැයි දිනේ සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්නවලට ඉලක්ක කරගන්නට කල්පනා කළා දැන් ඇත්තෙනම ගාල්ල පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැයි දිනේද එහෙම නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඔව් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අනෙකුත් පක්ෂත් එකතු කරගත්ත සන්ධාන මේරැලියකට තමයි අපි යන්නේ මොකද අපේ මූලිකවම පළවෙනි තේමාව වුණේ මොකද සන්ධානය තවමත් අපි සකස් කරලා තිබුණ නැති නිසා මොකද විවිධ ප්‍රශ්න ගැටළු අපේ ප්‍රධාන සන්ධානයේ පාක්ෂ තිබෙන නිසා පෞගේ කාල ඔකවානුවේ දිගටම සාකච්ඡා කරමින් හිටියා හැබැයි දැන් වෙනකොට මේ වෙනකොට පක්ෂ ගණනාවක් අපිට කැමතිලා තිබෙනවා ඒක ඒ වුණාට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නැහැ ලංකා සම සමාජ පක්ෂය නැහැ මහජන පක්ෂය නැහැ දේශ විමුක්ති ජනතා පක්ෂය නැහැ ඔමල ජනතා පක්ෂය නෝ බලන්නකෝ එදාට ඇවිල්ලා කතා කරනවා නෑ ඒ පක්ෂය නැහැ නේ හරි හරි අපි කියමුකෝ එදාට ඇවිල්ලා බලන්නකෝ ඔව් ඔබතුමා කියන්නේ සම සමාජ පක්ෂය නෑ නෑ ඒක එන පක්ෂ ටික ඇවිල්ලා බලන්නකෝ පක්ෂයක එක වෙන් කරගන්නේ නැතුව ඔව් එදෙන්ට ඇවිල්ලා බලන්න නෑ සන්දානගත වුණු පක්ෂ තිබෙනවනේ එමෙතුතුම ඔව් පක්ෂය සන්දානගත වෙලා තියෙන්නේ පක්ෂ තුනයි අපිත් එක්ක ඔව් අනිත් පක්ෂ තියෙන්නේ ගිවිසුම් තමයි ඇති කරන් තියෙන්නේ ඒ නිසා සන්දානයක් කියලා කිව්වට එහෙම සන්දානයක් නෑ ඒක ඇතුලේ ඉතින් ඒ පක්ෂය තුනක් තිබෙනවා ඒ පක්ෂ තුනෙන් පක්ෂ කීපයක් ප්‍රශ්න තිබෙනවා ඉතින් අනිත් පක්ෂ එහෙම සන්ධානගත නොවිච්ච පක්ෂ විශාල සංඛ්‍යාවක් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන සූදානම් එදාට අපි බලමු මේ පළවෙනිදා මේ සන්ධානවල ඉන්න පක්ෂ කීපයක් කොයි විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා දැන් කිරුළපන රැලියට සහභාගී වෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගන්නවා නෑ අපිට අපි ඒක අපේ මධ්‍යම කාර්ය සභාවත් එක්ක තීන්දුව කළ ගන්න තියෙන තීන්දුවක් තියෙනවා ඒ සඳහා අපිට මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් අපි ගත යුතුයි. නමුත් සතියන්ත පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයක් විදිහට පළවෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේ කම්බරයා දුමින්ද දිසානායක අමාත්‍යවරයා කියනවා අනිවාර්යයෙන්ම ඒ අයට විරුද්ධ විනය ක්‍රියාමාර්ග දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නවායි කියලා. ඔව් ඉතින් මෙහෙම පක්ෂයක් වුණාම අපිට යම් තීන්දුව తీරන කෙලින් කටින් ඉදන් ගන්න වෙනවා. ඉතින් එහෙම තීන්දුව ගත්ත පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය අපිට මතකයි. පක්ෂයේ විශාල සංඛ්‍යාවක් විනය පරීක්ෂණ දෙලා අයින් කරා. හැබැයි නැවත වුණ ආපහු බලේ එනකොට වුණ නැවත ආපහු පක්ෂයක් එක්ක එකට එකතු වුණා. ඒක තමයි තියෙන තත්වය. ඉතින් මේක මේ ඉතිහාසයේ අපි කතා කරන්න දන්න ඉතිහාස කාලය තුල අපි නොදන්න ඉතිහාස කාලය තුල කියවල බලපු ඉතිහාස කාලය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ මේ වැනි තත්වයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම නායකයෝ ගණනාවක් ඔබට මතක ඇති 1982 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සේනානායක මැතිතුමා ටී.බී. ලංගරත්න මැතිතුමා ඇතුළු මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේ සියලු දෙනාම පක්ෂයෙන් අයින් වෙලා හිටියේ අපේ හෙක්ටර් කොබ්බැකඩුව මහත්මගේ ඡන්ද වෙලා. එදිනින් පස්සේ ආපහු නැවත උන් එකතු වෙනකොට චන්ද්‍රිකා මැතිණිය සහ විජය කුමාරතුංග පක්ෂ කඩාන ගියා 87. ඉතින් ඊට පස්සේ විවිධ අය පක්ෂෙන් විවිධ කාලවල යනවා නැවත ආපහු වෙනවා. මේක තමයි තත්ත්වය අපි තිබුණේ. අද එක්සත් ජාතික පක්ෂය ගත්තත් මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ආර්.පී. දාස මැතිතුමා වෙනම පක්ෂයක් හදාන යනවා. නමුත් නැවත ආපහු එකට එකතු කරගෙන රඩිසනනාගේ මැතිතුමාගෙන් පස්සේ ජයජවදන මැතිතුමා එකතු කර ගන්නවා නැවත ආපහු ආර්.පී. දාස මහත්මයා එකතු කරගෙන යනවා මේ වගේම අපිට මතකයි රාජාලිය පක්ෂ එක්සත් ජාතික පක්ෂ ඔවුන් කඩාගෙන ගියා ඊට පස්සේ ඔවුන් එක්ක හිටපු විශාල පිරිසක් නැවත ආපහු එකතු වුණා සමහර අය සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක හිටගත්තා සමහර අය සම්පූර්ණයෙන් දේශපාලන වශයෙන් නියඳුනා මේ වගේ කාරණා සියල්ල සිද්ධ වෙනවා ඉතින් මං කියන්නේ අපි පක්ෂයක් විදියට ශක්තිමත්ව ගිනිනවා නම් පක්ෂ විනය පළවෙනි කාරණේ විදියට ආරක්ෂා විය යුතුයි. ඉතින් මේ කාරණය පිළිබඳව ගන්න තීන්දුව පක්ෂ මාලිකමරයා විදියට දුමින් සනාගේ මැතිතුමා කිව්වනම් ඒක එතුම අරගෙන එයි අපේ මධ්‍යම කාරක සභාවට එතනදී අපි තීන්දුවක් ගත යුතුයි. දැන් කිරුළපන රැලිය පෙළපාලි ආරම්භ කරන්නට නියමිත වෙලා තිබුණේ නාරහෙන් පිට ශාලිකා ක්‍රීඩාංගණය. ඔවුන් මුදල් ගෙවලා ඒ සියලුම වෙන් කර ගැනීම කටයුතු කරාට පස්සේ හිටපු ගමන් මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා නියෝගයක් කළා ඒක නවත්තනවා. නිමල් ශ්‍රීපාල සිල්වා අමාත්‍යවරයාගේ නියෝගයක් හින්දා නැවැත්තුවා කියලා ඒක අබද විපක්ෂයේ චෝදනා කරනවා. ඇයි මෙච්චර පල්ලෙහාට යන්නේ? මම නම් ඒක සම්බන්ධ දැනන්නේ නැහැ. එහෙම කරා නම් ඒක වැරදි. ඇත්තටම ඒක යන්න දෙන්න ඕනේ. ඉතින් මේක ප්‍රශ්නයක් නැහැ. මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඒගොල්ලන්ගේ ඒවා නවත්තන්න ඕනේ නැහැ. ඉතින් යන්න දෙන්නවා නම් යන්න ඕන තැනක යන්න දෙන්න ඕනේ. ඒවා නවත්තන්න කියනවා තමයි ප්‍රශ්නේ. ඒ නිසා යන්න ඕන නම් යන්න දෙන්න ඕනේ. මොකටද ඒක තියෙන ඒවා නවත්තන්න යන්නේ? දැන් නැත්තේ ඇයි කියලා ඔබතුමා දන්නේ නැද්ද? ඒ කියන්නේ ඒක මම දන්නේ නැහැ. ඉතින් මගේ අමාත්‍යංශ නෙමෙයි. හොඳයි අපි දැන් ඔබතුමා ජනප්‍රිය දේශපාලකෙක් වගේම ජනප්‍රිය ගායකයෙක්.
ඔබතුමාට මතකද වෙල්ල මනල් පාරේ කියන ගීතේ? ඔව්. ඒකේ කියනවා වෙල්ල මනල් පාරේ තිරුණාව කරුසු අයියේ. ඒතරට මඩුවලියෙන් තරපම්මට ඔබ වැරදී වාගේ. අපි වැරදී වාගේ. එමෙතුමා ඇත්තටම මේ ත්‍රස්තවාදය පරාජය කරපු එක වැරද්දක්ද? යුද්ධය ජයග්‍රහණය කරපු එක මඩුවලියෙන් තලන්නට හේතුවක්ද? නෑ, එහෙම ඒක ඒක කවුරුරි කවුරුත් කියලා නෑනේ මඩුවලියෙන් තලන්න ඕනේ කියලා යුද්ධ දිනපොයම කවුරුත් කියලා දිනනවා. නෑනේ. නැද දැන් ඔබ ඔබතුමා දන්න ඔබතුමා නීතිඥවරේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා සමගාමී ලයිස්තුව පළාත් සභා ලයිස්තුව සහ මධ්‍යම රජයේ ලයිස්තුව කියලා. ඔබතුමාට 아무තෙන් ඒවා මතක් කර දිය යුතු නැහැ. ඒ ලයිස්තුවලින් මධ්‍යම රජයේ ලයිස්තුවට අයිති වෙන දෙයක් සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ යෝජනාවක් සම්මත කර ගන්නවා. සමගාමී ලයිස්තුවට හෝ පළාත් සභා ලයිස්තුවට අයිති නොවන ඔබතුමා කොහොමද දකින්නේ? මේක සම්පූර්ණ වැරදි. අපි එකට සූදානම් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි එකට විරුද්ධයි. ඒක උතුරු පළාත් සභාවට තියා මොනම පළාත් සභාවකටත් කරන්න දෙන්න හැකියාවක් නැහැ. එකක් පරිණියක ඒක නීතිමය වශයෙන් වැරදි. දෙවන කාරණය විදිහට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනා වූ බලතල පිළිබඳව ගත්තොත් ඒ පිළිබඳව තියෙන නිවැරදි තත්ත්වය ගත්තොත් අපිට ඒක සම්බන්ධව කාටවත් එංග වෙන්න බෑ. ඉතින් එක එක පිස්සු ඇමතිවරු හිටියන ඉතිහාසෙත් මහ ඇමතිවරු වරදරාජ පෙරමාල් ඒ වගේ වැඩක් කරන්න ගිහිල්ලා ඒ පළාත් සභාව විසිරුව ගත්තා. ඉතින් මේ ක්‍රියාදාමය තුළත් අපි ඉන්නේ බොහොම පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට උතුරේ විග්නේශ්වරන්ට ඕන දේ කරන්න අපි සූදානම් නැහැ මේ රටේ. ඒකින්ද අපි ඒකට බොහොම පැහැදිලිව විරුද්ධව අවශ්‍ය කරන කටයුතු කරන ජනාධිපතිතුමා ඒ තීන්දුව නිසි වේලාවට නිසි වේලාවට ඔබතුමා මතක් කරා වරදරාජ පෙරමාල් හිටපු මහ ඇමතිවරයා වෙනම රාජ්‍යයක් සම්බන්ධයෙන් මතය පළ කරාම පළාත් සභාව විසුරුවා හරිනවා. ඔහුව අත්අඩංගුවට ගන්න කියලා ප්‍රේමදාස ජනාධිපතිතුමා නියෝග කරනවා. නමුත් දැන් මෙවර එහෙම නැති ඔබ කල්පනා කරන දේ කරන්න ඕනානේ. අපිට ඒක ඊට මෙහා තව වැඩ ගොඩක් කරනවා. අපිට තියෙනවා මොකක්ද ඒ වැඩ ඇමතිතුමා මොකක්ද ඔබ දන්නවා මේ බොහොම පැහැදිලිව TNA එක ඇතුලේ දෙමළ ජාතික සන්ධානය තුළත් විශාල බෙදීමක් තියෙනවා. TNA සංවිධානයේ සම්බන්ධන් සහ සුමන්දිරන් මාත්මය ඇතුළු පිරිසක් දේශපාලන වශයෙන් ඉන්න ස්ථාවරේ නෙමෙයි විග්නේශ්වරන් මහත්මයා සහ තවත් අය තව අය පිරිසක් ඉන්නේ. ඉතින් මේ කාරණය සම්බන්ධව අපිට එකපාරට තීන්දුවක් ගන්න බෑ. වෙදාකරේ සම්පූර්ණයෙන්ම LTT සංවිධානයෙන් ඉවත් වුණ වරදරාජ පෙරමාල් තනි ඒකපාක්ෂික මතයකට ගිහලා මේක කරපු එක. ඉතින් තවදුරටත් අපි දැන් අද අපි කල්පනා කරන්නේ යුද්ධෙන් ඔබ අහපු ප්‍රශ්නේ හොඳයි. මොකද අවුරුදු 26ක් 30ක් තිස්ස තිබිච්ච යුද්ධය අවසන් කිරීම ඉතාම හොඳ කාර්යයක්. හැබැයි එතනින් පස්සේ අපි බොහොම පැහැදිලිව දන්නවා ඒ යුද්ධෙදී අමහිරි අත්දැකීම් විශාල සංඛ්‍යාවක් අපේ ජාතින් දෙකටම ඇති වුණා. අපි සිංහලයන්ටත් ඒ යුද්ධයේ විශාල වශයෙන් බලපෑම. දෙවන කාරණේ දෙමළ ජාතියටත් ඒ විදිහටම මේක දැඩි ලෙස බලපෑම. ඉතින් මේ ජාතින් දෙක අතර ඇති වෙලා තිබිච්ච ඒ ප්‍රශ්නය යුද්ධමය වශයෙන් අවසන් කරයින් පස්සේ අපි ජාතියක් විදිහට නැගිටින ඕන. අපිට තිබුණා වැඩපිළික් සකස් කරන්න මේ ජාතින් දෙක අතර තිබෙනා වූ සංහිඳියාව නැත්තම් හදවත්වල පෑරීම නැවත සකස් කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. අපි ඒක වෙනුවට කල්පනා කරේ අපි ඔවුන්ගේ පාලං හදලා දුන්නා, ඔවුන්ගේ පාරවල් හදලා දුන්නා, ඔවුන්ගේ ඉස්පිරිතාල ටික හදලා දුන්නා. අපි කල්පනා කරේ නැහැ ඔවුන්ගේ හදවත් ඊට වැඩිය දරුණු ලෙස පෑරලා තියෙන්නේ කියලා. කොයිතරම් ප්‍රශ්න තියෙන ජාතියක් වුණත්, රටක් වුණත්, පුද්ගලයන් වුණත් ඔවුන්ට භෞතික සම්පත් වලින් පමණක් ඔවුන් යැපෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ එකඟතාවයේ සංහිඳියාව නැතිකමේ ප්‍රශ්නේ තමයි මේ තිබුණේ. ඉතින් දැන් අද අපිට සිද්ධ වෙලා තියෙන පළවෙනි වතාවට ඒ අවුරුදු ගණනාවකට පස්සේ නැවත දෙමළ සිංහල මුස්ලිම් ජාතින් අතර සංහිඳියාව ඇති කරන තැනකට මේක ගේන. ඒකට විරුද්ධ බලවේග වැඩි ප්‍රමාණයක් වැඩ කරන. ඒක අන්ත සිංහලවාදී බලවේගත් වැඩි කරන්න පුළුවන්, අන්ත දෙමළ ජාතිවාදීනුත් මේකට වැඩ කරන්න පුළුවන්. අපි මධ්‍යස්ථව මොඩරේට් නැත්තම් මධ්‍යස්ථ විදිහට කල්පනා කරන ජාතියක් විදිහට හිතනවා නම් මේ දෙකම පැත්තකට විසි කරලා අපි සූදානම් වෙන්න ඕනේ. අපිට ගනුදෙනු කරන්න පුළුවන් පිරිසත් එක්ක මේ ගමන ඉස්සරහට යන්න. එතනදී ජාතිවාදීන් එළියට තල්ලුලා යයි. ඒ නිසා මේ ක්‍රියාදාමය තුළ විග්නේශ්වරන් කරපු ක්‍රියාමාර්ගය අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. අපි අනිත් දෙමළ ජනතාවට කියන්නේ මේ එක් පුද්ගලයෙක් නැත්තම් LTT සංවිධානයේ ප්‍රභාකරන් කරපු පළියට මුළු දෙමළ ජාතියම එකට වන්දි ගිවිය යුතු නැහැ. ඒ නිසා මේ වෙලාවේ අපි බුද්ධිමත් ලෙස ක්‍රියා කළ යුතුයි. ඒකයි මම කී කරුණු කාරණා ගණනාවක් අපිට තියෙනවා කරන්න කියලා. මේක අපි අර උද්ඝෝෂණය කරලා ඊළඟට පෙළපාලි ගිහිල්ලා ඊළඟට තවත් ගන්න තියෙන ක්‍රියාමාර්ග අවසාන වශයෙන් අරගෙන මාරාන්තික උපවාසයට යනවායි කියන කාරණය තමයි අවසානයේ ගන්න තියෙන පියවර. ඊට මෙහා පැත්තේ තව පියවරක් ගන්නවක් තියෙනවා. ඉතින් අපි එකපාරට ගිහිල්ලා මාරාන්තික උපවාසයක් කරනවද? අර ඔබ කිව්වා වගේ කෙලිම විසිරුවා හැරලා ඔබතුමා කියන්නේ ඊට පෙර තියෙන
ක්‍රියාමාර්ග තව තියෙනවා. ඉතින් අපිට දැන් සාකච්ඡා මාර්ගෙන් අපිට බලන්න පුළුවන් මොකක්ද ඊළඟට කරන්න කියලා. ඔවුන් එක්ක කතා කරන්න පුළුවන් කොහොමද මේක බේරගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ වගේ විශාල වැඩ කොටසක් අපිට තියෙනවා කරන්න. අපි ඒකයි මම කිව්වේ මේ ජාතීන් අතර තියෙන සංහිඳියාව නැති කරන්න අපිට අවශ්‍යද නැවත යුද්ධයක් කරලා යන්න ඕනද? නැත්තම් අපි මේ හදාගෙන තිබෙන ක්‍රියාදාමය ඉස්සරහට එකතුමුතු වෙලා හදාගෙන යනවද? මේ ක්‍රියාමාර්ග ගන්න දෙනවා. හැම තැනකම ඉන්න පුළුවන් අන්තවාදී බලවේග මේව කඩාකප්පල් කරන. ඒ නිසා මේ මත යපිලා සමස්ත දෙමළ ජනතාවම තරහ කරගන්න අපිට උවමනාවක් නැහැ. දැන් ඔය කියන සංහිඳියාව ගැන කතා කරද්දී විපක්ෂ නායකතුමා සම්බන්ධන් මහත්තුමා යුද හමුදා කඳුරකට කඩාව දෙන පිරිසක් එක්ක ඒ ඔබතුමා කියන්නේ සංහිඳියාව මොකක්ද? නෑ ඉතින් නෑ ඉතින් ඒක තමයි මම කියන්නේ එක එක පුද්ගලයා කරන කාරණා මත නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? පැහැදිලිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් ඔවුන් අවශ්‍ය කරන පැමිණිල්ල දාලා තියෙනවා නේද? ඒකට අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. සම්බන්ධ කරපු ක්‍රියාදාමය අපි අනුමත කරන්නේ නැහැ. ඉතින් ගෝවා අපි මේ නොදැක්ක නෙමෙයි සංක අපි මේවා මීට වැඩි දේවල් සිද්ධ වුණානේ රූපాయని කෝපරේෂන් එක ඇතුළට පැනලා ගහපු മന്ത്രിට ඇමතිට මොනවද වුනේ මේ රටේ? හරි? දකුණේ සංචාරයකින් ඝාතනය කරපු ඒ නගරාධිපතිට අත්තු නිර්ණම් මොකද කොහෙද නීතියක් තිබුණේ? නෑ දැන් ඇමතිතුමා ඔබතුමා මේ පෞද්ගලික නිකන් මේ හුදකලා සිදුවීම් සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ තීරණයක් නෑ ජාතික ආරක්ෂාව සමාන කරන්න හදන්නේ නෑ නෑ සමාන කරන කාර්ය නෙමෙයි මම කියන්නේ නීතිය හා සාධාරණත්වයේ සෑම කෙනාටම සමාන නම් ඒක සිද්ධ වෙන්න ඕනේ කියන කාරණේ තමයි මම මේ කිව්වේ. හරි? ජාතික ආරක්ෂාව වෙනයි අර කාරණේ වෙනයි. ඒකයි මම කිව්වේ. ඒක බොහොම පැහැදිලිව වටහාගෙන ක්‍රියා කරන මිසක ඒක නැතුව මේ දෙක එකට සම්බන්ධ කරන්න දුව නෙමෙයි. මම කියන්නේ සම්බන්ධෙන් අපේ හමුදාවේ කටයුතු වලට බාධා කරයි කියන කාරණය නැත්තම් නිලධාරීන්ට බාධා කරයි කියන කාරණය පිළිබඳව පැමිණිල්ලක් දාලා තිනවන නම් ඔහුට විරුද්ධව ක්‍රියාත්මක විය යුත්තේ බොහොම පැහැදිලිව අපේ තියෙන සාමාන්‍ය නීතිය. ඒ කියන්නේ අපේ පොලිස් නිලධාරීන්ට රාජකාරීට බාධා කරයි කියන කාරණේ. ඒක දෙමළටද සිංහලටද මුස්ලිම් මිනිස්සුන්ටද කියලා අදාළ වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මේ කාරණේ. මේක ජාතිවාදී කෝණකින් බලන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඔහු මොකද දෙතෙන්ට ගියේ? ඇයි ඔහු ඒ තත්ත්වයට ඇති කරේ කියන කාරණේ පිළිබඳ අපි හොයලා බලන්න ඕනේ. ඒකේ තියෙන ඒක මුළු එකම අල්ලගෙන සම්බන්ධන් කොටියාය සම්බන්ධන් ජාතිවාදීයයි සම්බන්ධ දෙමළය කියලා කල්පනා කරන් වැඩ කරනවා නම් ඒ මානසින් වැඩ කරන මේ මානසිකත්වය තියෙන මිනිසුන්ට ඕක හරියන්න පුළුවන්. ඒකට තමයි අවසන් හදන්නේ. ඒ අවසන් වැඩේට අපි සූදානම් නැහැ. ඔය ඇවිසිල්ල කරලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිය ජනාධිපතිවරණය පෙරදුනේ මතක තියාගන්න. අපේ දෙමළ චන්ද නැතුණා, අපේ මුස්ලිම් චන්ද නැතුණා, අපේ උගත් බුද්ධිමත් තරුණ චන්ද්‍රික නැතුණා ඔක්කොම නැති කරගත්තේ මේ ක්‍රියාදාමයන් කරන්න ගිහින්. ඒ නිසා දැම්වත් කරුණාකරලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ පොදු ජන බලවේගයක් විදිහට ගොඩනගන මිසක එක පාර්ශවයක බලවේගයක් විදිහට ගොඩනගන එක කරුණාකරලා අපි නතර කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. දැන් ඔබතුමාගේ අදහස් දක්වීමේ එකඟ විය නොහැකි කාරණා දෙකක් තිබෙනවා. ඔබතුමා තංගල්ල සිදුවීම් පිළිබඳව කතා කරා. මහාධිකරණයක නිසි නඩු විභාගයක් පවත්වා මහාධිකරණ විනිසුරුතුමෙක් විසින් නිසි දඬුවම් පමුණවලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක වුණා. නෑ, මම ඔබට ඔබ දන්නේ නැති කාරණයක් ඔබට කියන කට්ටිය දන්න කතා කරන හැටි මම කියන්නේ. ඔබ දන්නවද මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට විපක්ෂයේ ඉන්නකොට මේකට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ කට්ටියත් ගෙනල්ලා අපි සාකච්ඡාවක් තිබ්බා. විශේෂයෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට ආවා මේ පුද්ගලයාගේ අයියා. මම මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට විපක්ෂයේ. අපි කමිටු රූම් එකකට එකට එකතු කරන ඔවුන්ගේ චෝදනාව වුණේ මේකට ඉන්ඩයික්ට්මන් සර්ව් කරලා තිබුණේ නැහැ. ඔබ දන්නවනේ නීතිය හොඳට දන්න කෙනෙක්. ඒක කරලා තිබුණේ නැහැ මාස ගණනක් යනකම්. මේක කරපු පුද්ගලයාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය පරීක්ෂණයක් තියලා ඔහු අයින් කරන්න ඕනේ කියලා තීන්දුව ගත්තාම පහුවෙන්දාවදී ඒක අයින් කරගත්තා. මම කියන්නේ මේ කාරණා සම්බන්ධයි තියෙන්නේ අපි පක්ෂයක් විදිහට අපේ මිනිස්සු වැරදි කරනවා නම් ඒව ආරක්ෂා කර කර ඉන්න එක නෙමෙයි අපි කළ යුත්තේ. ඔවුන්ට දැඩි තීන්දුවක් අරගෙන අඩුම තරමේ ඊළඟ මිනිහා හරි අදාගන්න අපි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට එක පැත්තකින් අපි නීතියත් කඩාකප්පල් කරනවා, අනික් පැත්තෙන් අපි පක්ෂය ඇතුළත අපි විනය පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති කරගෙන තිබුණා. ඒකයි මම මේ කිව්වේ ඔබට. ඉතින් ඒක නිසා ඒක වැරද විදිහට පටලවා ගන්න දන්න එපා. දැන් ඔබ කියන්න එපා මේ අවුස්සනවා. එහෙම නැත්නම් ජාතිවාදයේ පිළිබඳව නෑ, ජාතිවාදයේ ඇවිසීමේ කතාවක් නෑ නෑ. දැන් ආයෙත් රස්සාව නැති කරගන්නේ නෑ නෑ. ඒව නම් පුරුදු යමතුමා ගායව ගානක් නෑ. මේ දැන් ඔබතුමාගේ දැන් ජාතිවාදයේ අවුස්සනවා කියන්නේ එපා ඔබතුමා. නෑ නෑ එහෙම දැන් ඔය කතාවෙන් යන්නේ ඒකනේ. ඔව් දැන් නෑ නෑ මට තියෙන ගැටලුවක් විසඳ ගන්න ඔබතුමා. ගැටලුව වැරදීනේ. ගැටලුව වැරදීනේ ඔබගේ හිතන චින්තනයත් එක්කනේ මේ වැරද්ද තියෙන්නේ. දැන් ඔබ කල්පනා කරන්නේ සම්බන්ධන් ගේ ජාතිවාදයේ සම්බන්ධ
සම්බන්ධයෙන් ජාතිවාදයට ඒක ඇතුළට ගියාද නැත්නම් නෑ නෑ ඔබතුමා කියන පෞද්ගලික ප්‍රශ්නයක් නිසා නෑ උන්ට තිබුණා උන්ට මොකද ඌ කියලා කිව්වේ ඌ කිව්වා මේ ඉඩම් අපිට අයිති ඉඩම් ඔව් ඒක ඔබටත් කියන්න පුළුවන් වෙයි අවුරුදු ගානක් දකුණේ ඉඩම් ටික අපි අල්ලගෙන හිටියනම් අමුදායෙන් ඇවිල්ලා ඔබට අයිතිවාසිකම් තියෙන පුද්ගලයෙක් විදිහට ඔබ කියලා කිව්වොත් ඒ කාරණේ ඒක ජාතිවාදී ඇසකට වැඩිය ඔබගේ ඉඩම් පිළිබඳ ඇත්ත ප්‍රශ්නෙත් අපි තේරුම් ගන්න ඕනේ ඒක තේරුම් ගන්න නැතුව කල්පනා කරලා කවුරු හරි කල්පනා කරනවා නම් සම්බන්ධන් දෙමළ දෙමළ ගිහිල්ලා මේ අපේ ඉඩම් ඉල්ලුව දැන් කියලා කතා කරනවා නම් අන්න ඒක ජාතිවාදී එක මම කියන්නේ නෑ දැන් දකුණු භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් නීතිය තාමශනීය ක්‍රියාත්මක වෙනවානේ ඒ ක්‍රියාත්මක වුණේ නෑනේ ඉතිහාසය ක්‍රියාත්මක වෙනවා දැන් මම දැන් හොඳයි ඉතින් එහෙම වෙන්න ඕනේ ඉතින් ඒ විදිහටම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් මමත් කියන්නේ අනිවාර්යෙන් සම්බන්ධ විරුද්ධව නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ ඉතින් මේ දැන් අදනේ උනේ ඔක අර ඔබ කිව්වා වගේ රීරි මාංශ උරාබොන ජාතිය මේ 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 මාධ්‍යදියුත් ඉන්නවා ඔව් ඈ පලි ගන්න මාධ්‍යදියුත් ඉන්නවා එහෙම තමයි ඒක ඉතින් ඒක ඒක මාධ්‍ය වේදියා කියන කුලකේ ආරම්භ බැලුවොත් තියෙනෝනේ සාධක නෙමෙයි අද මාධ්‍ය වේදියෙක් තුල තියෙන සමහර අය හොඳ කට්ටිය ඉන්නවා දේශපාලඥයොත් ඔය වගේ තමයි අර හොඳ කුලකේ ඉන්න කට්ටියක් තියෙනවා ඒක ඇතුළේ ජරාජීර්ණ වෙච්ච කට්ටියක් ඔව් ඔබතුමා හොඳ කියන එක කොහොමද මොනවාද නිර්ණායක නෑ නිර්ණායක නෙමෙයි ඉතින් අපි දකින්නේ මාධ්‍යවේදියෙක් කියන්නේ අපි කල්පනා කරනවා නෑ ඔබතුමාලා නිර්ණායක ඉදිරිපත් කරනවා නම් අපිට මේ විදිහට නෑ සකස් වෙන්න පුළුවන් නෑ උදව්වක් විදිහට මං හිතන්නේ ඒක දැන් හැදිලා තියෙනවා කියලා මං හිතනවා ඉතින් ඔබ අර ඔබතුමා හිතන හැදිලා කියලා හොඳ අපි විරාමයකට යන්නට සූදානම් ඔබතුමා විරාමයේදී හරි නිර්ණායක සපේනවා නම් ස්තුතියි අපි සුපුරුදු විදිහට අදත් 360 මත විමසුම සඳහා ඔබට ප්‍රශ්නයක් යොමු කළා සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා කේ මැයි රැලිය පවත්වන්නේ ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේද කියලා මේ වන විට 86%ක් නැත යන උත්තරය ලබා දී තිබෙනවා 12%ක් ඔව් යන උත්තරය ලබා දී තිබෙනවා 2%ක් පිළිතුරු දීමෙන් වැළකී සිටින බව දක්වා තිබෙනවා ඉතින් ඇමරිකාව නෝවේ ස්විස්ටර්ලන්තය මාලදිවයින ඉරානය වැනි රටවල් වලින් පවා ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිචාර ලැබී තිබෙනවා ලංකාවේ සීලම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ප්‍රතිචාර ලැබී තිබෙනවා ඉතින් මේ මතයට ඔබ එකඟ නොවන්නේ නම් මේ මතය වෙනස් කරන්නට ඔබට හැකියාව තිබෙනවා අප තිරයේ දිස්වන ආකාරයෙන් ඕනෑම අන්තර්ජාල පහසුකමක් භාවිත කරමින් ඔබට ඒ සඳහා එක්කාසු විය හැකි ඇමරිකතුමා අපි මාධ්‍ය පිළිබඳව කතා බහ කරමින් සිටියේ මේ වර්තමාන රජය මාධ්‍යවේදී නොරුස්සන ස්වරූපයක් තියෙනමයි කියලා මම යෝජනා කළොත් ඔබතුමා පිළිගන්නවද නෑ ඉතින් රජය කියලා කිව්වට මේ රජය සම්පූර්ණ අයිති වෙන්නේ නෑනේ විවිධ අය එහෙම වෙන්න පුළුවන් දැන් ඒ කාලෙත් ආණ්ඩුවක නොවිසන පිරිස ඉන්නවා සමහර පිරිස නොවිසනවා සමහර පිරිස ඉවසගෙන ඉන්නවා සමහර අය හිතාගෙන ඉන්නවා මාධ්‍යත් සමහර හිතාගෙන ඉන්නවා මාධ්‍යට ඕන ඕන දේවල් කරන්නත් පුළුවන් කියලා ඒකත් වැරදි ඒක බොහොම පරිස්සමෙන් කතා කළ යුතු කාරණා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දේශපාලඥයන් විදිහට අපිට සමහර මාධ්‍ය වලින් එල්ල කරන මඩ ප්‍රහාර වලට අපි හරියට රියැක්ට් කරොත් එහෙම ඒක සමහරලාවට කල්පනා කරන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට කරපු වැරද්දක් විදිහට. දැන් උදාහරණයක් විදිහට තමන්ගේ තනික මාධ්‍ය එක පුවත්පතක් මට පහුගිය කාලේ එක තනි පිටුවක ගහලා තිබුණා. මම මොකක්ද ඒකට කරන්නේ මම සද්ද නැතු ඉන්නද මම ඒකට පුළුවන් ඩිෆමේෂන් කේස් එකක් ෆයිල් කරන්න ඩිෆමේෂන් කේස් එක දැන් මම ඒක දැම්මෙත් නැහැ ඉතින් මම සද්ද නැතු නිකන් හිටියා ඉතින් ඔබතුමාට පුවත්පත් කොමිසමට පැමිණිලි කරන්න මම පුවත්පත් කොමිසමට පැමිණිලි කරා ඔව් අපහාස නඩුව අධිසාධ කරන එක නෑ පුළුවන් මම කියන්නේ ඒක තමයි ඒ ගත ක්‍රියාමාර්ගයත් එක්ක ඊළඟට කල්පනා කරන්න
ඉතින් මේවා දෙපැත්තම දැනගත යුතු කාරණා. එක පැත්තක් මාධ්‍ය දැනගන්න ඕනේ කොහොමද අපි මේක කොයිතරම් ප්‍රමාණයක ඉක්මවලා අපි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කිය. දේශපාලඥයෝ දැනගන්න ඕනේ, ආණ්ඩුවකුත් දැනගන්න ඕනේ මාධ්‍ය දින්න එක ක්‍රියා කරන ක්‍රියාදාමය පිළිබඳ. මේක දෙපැත්තම කරන්න ඕනේ වැඩක්. මේක මේ තනි පුද්ගලයෙකුට ඇඟිලි දික් කළා මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා මම කියන්නේ මම දෙපැත්ත ගැනම කල්පනා කරලා මම මේ කතාව කියන්නේ. මාධ්‍ය විදියටත් අපි දැනගත යුතු යම් කිසි විදියකට අපේ ස්වයං පාලනයක් අපි ගාව තියෙන්න ඕනේ. දේශපාලඥයෝ විදියටත් ඕනුත් කල්පනා කළ යුතුයි. ඕන් තගතිගාමී විදියට ඕන් කල්පනා කරනවා. ඕන්ට කවුරුත් උඩින් නැහැ කියලා කල්පනා කරන්න පටන් ගත්තොත් එහෙම එතනින් තමයි ප්‍රශ්න පටන් ගන්න. ඒ නිසා මම මේ දෙපැත්තෙම මැද ඉන්න පුද්ගලිකයෙකුට තමයි මම මේ කාරණේ ගැන කතා කරන්නේ. ඔවුතුමා විශ්වාස කරනවාද විපක්ෂයට වේදිකාවක් සකසා දීම, යම් කිසි ප්‍රමාණයකට ඕන්ට කතා කරන්නට අවස්ථාව ලබා දීම මාධ්‍ය කරන සාහසික ක්‍රියාවක් කියන්නේ? නෑ නෑ, මම ඒක එහෙම සලකන්නේ නෑ. ඔබතුමාගේ අර හම්බන්තොට ගලගෙන සෑහෙන ප්‍රසිද්ධියක් ලබා දුන්න සීලුම මාධ්‍ය දවස්වල ඔබතුමා විපක්ෂයෙන් දෙන්නේ නෑ. ඒක කිසි කෙනෙක් නෝන්නේ නෑ. මම කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ දැන් ඒක තමයි මම කියන්නේ. ඒක එක්තරා කාරණයක් විතරයි. මම කියන්නේ විපක්ෂයේ අදහස් ටික ලබා දෙනවා වගේම ඒ හා සමානව ආණ්ඩුවේ අදහස් ටිකටත් ඉඩ දී යුතුයි. ආණ්ඩුවේ සම්වර්ධන ක්‍රියාදාමයේ තරම් පෙන්න හිටියොත් ඒකට මාධ්‍යයක් පාවිච්චි කරන්න පටන් ගත්තොත් එහෙම ඒකත් වැරදි. ඒක මම මේ කිව්වේ දෙපැත්තක් තියෙනවා. මේ සමබර අවස්ථාවක් දෙන්න කියලා තමයි අපි කතාව අපි හැම කෙනාම කියන්නේ. ඉතින් ඒක කරනවා නම් අපි දෙගොල්ලොටම මේක ඉතාම හොඳට අරගෙන යන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම නම් කියන්නේ මාධ්‍යත් එක්ක අපි රණ්ඩු විය යුතු නැහැ කියන මතය තමයි මම ඉන්නේ. ඔබතුමා තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව මොකද හිතන්නේ? ඒක හොඳ යෝජනාවක්. අපි කල්පනා කරන එක යම් යම් කාරණා පිළිබඳව ප්‍රශ්න කිහිපයක් අපි සාකච්ඡා කරමින් තිබෙනවා. ඒක ඉදිරියට ගෙනාපුවම අපි කල්පනා කරනවා ඒ ගැන කතා කරලා සාකච්ඡා කරලා තීන්දුවකට එන්න. සමහරු කියනවා මේ තොරතුරු දැනගැනීමේ පනත නෙවෙයි තොරතුරු අසන් කිරීමේ පනත කියලා. නෑ, ඔක මම දැක විමලිරන්ස් මැතිතුමා කියලා කතාවක් කියලා තිබුණා. හැබැයි ඉතින් මම කියන්න කැමති ජාතික ආරක්ෂා පිළිබඳ එතුමා ඒ කාලේ ওই කතාව කිව්වනම් එහෙම ওই කාරණේ ගෙනාවනම් එහෙම එතුමා මරණ මරනවා ඕක ගැන කතා කරලා. ජාතික ආරක්ෂාව පිළිබඳ අපි දන්නවනේ මේ සංක මම ප්‍රශ්න කොච්චර ඇව්වද පාර්ලිමේන්තුවේ උත්තර දෙන්න බැහැ කියපු ප්‍රශ්න කොච්චර දුමුද? ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒක තමයි ඒ කාලේ දිනේෂ් ගුණවන්ත මහත්තයා කිව්වේ. ඇත්තටම ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියා මෙලව සත පහකට වැඩක් තියෙන එකක් නෙවෙයි. නමුත් ආණ්ඩුවට ඌමනා වෙනකොට ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් මේක බොහොම පැහැදිලිව තියෙනවා පනතේ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන කාරණා පිළිබඳව ඇත්ත වශයෙන් අපි යම් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒතකොට ඒවා ඒ සම්බන්ධව කරුණු හෙළිදරව් කිරීම කොයිතරම් නිවැරදිද කියන කාරණේ අපි කල්පනා කරන්න ඕනේ. තොරතුරු දැනගැනීමේ පණතේ අයිතිවාසිකම් තිබු පළියට ගිහිල්ලා අපි මෙතන කිල්නොච්චේ තියෙන හමුදා කඳුරේ තියෙන අවිගබඩාවේ තියෙන අවි කොච්චර ප්‍රමාණයක් තියෙනවද එතන ඒවා ජාති අපි කල්පනා කරමු මේ විදිහට නිකන් එක පැත්තකින්. ඉතින් ඒවා කල්පනා කළ යුතු කාරණා. ඒ නිසා මම හිතන්නේ ওই එක කාරණයක් විතරක් අල්ලගෙන තොරතුරු වසන් කිරීම පිළිබඳව නෙමෙයි ඔය කතා කරන දේ ඇත්ත වශයෙන්ම ඔක ජාතිකාර්ථ ආරක්ෂා ප්‍රශ්නයක්. ඕක විමල් විරංස මහත්තයා කතා කරන තිබුණේ ඕකේ අනිත් පැත්ත. ඕක හොඳයි කියන එකයි කතා කරන තිබුණේ. ඕක එදා කතා කරන්න ගිනල්ලා කවුරු හරි එතුමා කියනවා ඔව් මේක දැන් අපි එදා කිව්වනම් එහෙම මේක ජාතික ආරක්ෂා වසන් කරන ක්‍රියාදාමයක් කියලා. ඒයි මොන පිස්සු කතා කරන්න එපා. මේක ජාතික ආරක්ෂාවට තියෙන්න ඕනේ. මේක තමයි රට අපි මේක හදාගෙන ඕවා තමයි කතා කරන්නේ. දැන් ඒගොල්ලන්ට ඒ කාලේ හොඳයි. දැන් මේ කාලේ ඒක නරකයි. දැන් එමෙතුමා මෙහෙම දැන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇත්තටම හබයක් නැහැ, විවාදයක් නැහැ. නමුත් විස්සේ අයන්නේ තියෙනවා දීපල පනත යටතේ බුද්ධිමය දීපල පනත යටතේ ආරක්ෂා කර ඇති වාණිජ රහස්, වෙළඳ රහස්සෝ බුද්ධිමය දීපල ඇතුළු තොරතුරු, ඊට පස්සේ විදේශයක් සමග එළඹෙන ගිවිසුම්, ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසන්නට බැහැයි කියන්නේ. ඔයින් සාමාන්‍යයෙන් ලෝකේ තියෙන අනිත් රටවල තියෙන තොරතුරු දැනගැනීම පනත් ටික හොයලා බලන්න. ඔය මෙතෙක් ඒ නිදහස තිබ්බනේ එමෙතුමා? නැහැ, කොහෙද තිබුණේ? බුද්ධිමය තොරතුරු පිළිබඳ කොහෙද තිබුණේ? මෙතෙක් විදේශීය රටක් සමග ඇති කරගන්නා වූ ගිවිසුම් පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්න හැකියාව තියෙනවා. හැම එකක් ගැනම නෙමෙයිනේ කතා කරන්නේ. ඕකේ බලන්න මුලේ ඉඳලා කියවලා මොකද තියෙන්නේ කියලා. ඒ හැම එකක් ගැනම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කොයිතරම් 15 පහට ඔබතුමාට අවධානය යොමු කරොත් විදේශ වෙළඳ ගිවිසුම් වලට ඇතුළත් වීමට අදාළ ආණ්ඩුවේ ආර්ථික හෝ මූල්‍යමය ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ නොකඩවා පවත්වාගෙන යාම සම්බන්ධ තීරණ නිසි කලට පෙර හෙළිදරව් වීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල අගතියක් සිදු විය හැකි අවස්ථාවක්. බොහොම පැහැදිලිනේ. දැන් ඉන්දියාව සහ ලංකාව අතර ගිවිසුම පිළිබඳව කතා බහ කරනවා. ඒ පිළිබඳව කතා කරොත්, ඒ පිළිබඳව තොරතුරු කොහෙන් හරි හොයාගෙන හෙළිදරව් කරොත් දඬුවම් විඳින්න වෙනවා. නෑ, දඬුවම් විඳින කාරණේ නෙමෙයි මේකේ සමහර කාරණා. දැන් උදාහරණයක් ගන්නකොට එට්කා ගිවිසුම තාම අත්සන් කළ නෑනේ. ඔව්. හරිද? ඔව්. සමාජයේ දැන් කතා කරනවා එට්කාගේ අපි මේක දාන්න හදනවා, අරක දාලා තියෙන්නේ, මේක දාලා තියෙන්නේ කියලා කතා කරනවා. සම්පූර්ණ සමාජයේ නොමගෙවීමක්නේ.
අපිට කතා කරන්න පුළුවන් වෙන මෙහෙමයි අපිටත් විපක්ෂයක් ඉදිරියෙන් හිටියයි කියලා අපිටත් කතා කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා බැරි ප්‍රමාණයක් තියෙනවා ඒක ඒක අපි තීන්දුවක් ගත යුතුයි නැත්තම් වෙන්නේ මොකද්ද අපිට කිසියම් ගිවිසුමකට එන්න හදපුවම මේක සමාජලට පුද්ගලවාදී විදියට දකින්න පුළුවන් මේවා එක එක කම්පැනි වලට අවශ්‍ය වෙන විදියට කතා කරන්නත් පුළුවන් අපි දන්නවා කම්පැනි වලින් කතා කරන සමහර අයත් ඉන්නවා පාර්ලිමේන්තුවේ එතකොට ඒ අය කතා කරන කාරණා මේ රටේ අපි හදන්න හදන වෙළඳ ගිවිසුම වලට කොයිතරම් බලපානවද කියලා කාරණේ එක්ක ගිවිසුම ට විරුද්ධ වෙන්න ඕන නම් රටේ ජනතාවට එක්ක ගිවිසුමට විරුද්ධ වෙන්න ඕන නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඒකට අවස්ථාවක් තියෙනවා මොකක්ද අවස්ථාව මේ ක්‍රියාත්මක මේ ගේන එක අපි ගිනාලා පාර්ලිමේන්තුවේ දාපුවම පාර්ලිමේන්තුවේ අපි සති දෙකක් දෙනවා ඕන කෙනෙකුට නඩු යන්න පුළුවන් ඕන කෙනෙකුට අවශ්‍ය කරන කඩු දික් කරන්න පුළුවන් ඔయిత වැඩි දේවල් ගිනාලා හංගලා ගහපියව දිනවනේ පාර්ලිමේන්තුවේ නැහැ කියන්න බෑනේ හරි ඕකද ඔය කතාව තියෙන්නේ ඉතින් ඒක නිසා ඕක කල්පනා කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ එවැනි එකක් තියෙන එකේ වටිනාකමක් තියෙනවා මොකද හදන්න හදන ගිවිසුමක තියෙනා වූ නැති කාරණා පිළිබඳව තරගෙන කතා කරන්න ගියොත් එහෙම මේක තමයි ඒකේ තියෙන මේ මේ වයිට් පේපර් එක කියලා අරගෙන කතා කරන්න ගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවා නෑ නෑ ඔබ ඔබතුමා කරුණා කරලා පැහැදිලි කරලා කියන්න දැන් විදේශීය ගිවිසුමක් අපි හිතමු ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන ගිවිසුමක් ඒ සම්බන්ධයෙන් ජනතාවට දැනගන්න තියෙන අයිතියයි අහුරන්න ඔව් අහුරන්නේ නෑනේ අපි අහුරන්න නෑ නෑ අහුරන්නේ නෑනේ අපිට පුළුවන් ඕනලාවක ගිහිල්ලා කතා කරන්න ඒ සම්බන්ධව තොරතුරු විමසන්න ඒකට අවශ්‍ය වාතාවරණය තියෙනවා එතකොට ඒකට සංහිඳියාවක් යනවා දැන් උදාහරණයක් විදිහට ගන්නකොට එඩ්ගා ගිවිසුම් පිළිබඳව දැන් සාකච්ඡාවක් යනවානේ හරිද ඔව් ප්‍රොෆෙෂනල්ස්ලා හම්බෙනවා අපේ විවිධ විද්වතුන් හම්බෙනවා ඔවුන් සමග සාකච්ඡා කරනවා ඔවුන්ට සාකච්ඡා කරලා අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා මේව ගැන කතා කරන්න කතිකාවතක් යන්න මේකෙන් බලපෑමක් කියලා නැහැ නෑ නෑ මේ පනත සම්මත වෙලා නැහැ නේ එමෙතුමා නෑ නෑ මේ මේවා ගැන සාකච්ඡා කිරීම ගැන කතාවක් නැහැ නේ මේකේ තියෙන මේ පිළිබඳව කාරණා පිළිබඳව නොදන්න කාරණා පිළිබඳව ගැන කතා කිරීම ප්‍රශ්නයක් නෑ නෑ තොරතුරු විමසන්නට බෑ නෑ තොරතුරු විමසන්න පුළුවන් ස්ථාන තියෙනවා හරි තොරතුරු විමසන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා අපි දැන් සාකච්ඡාවක් යනකොට උදාහරණයක් විදිහට ගන්නකො චේම්බර් ඔෆ් කොමර්ස් නැත්නම් වෙළඳා වාණිජ මණ්ඩලය සාකච්ඡාවක් තියෙනවා එක්ක ගිවිසුම් පිළිබඳව ඒකට මලික් සමරවික්‍රම මහත්මයා කියලා කතා කරනවා එතකොට ඔහුට පුළුවන් ඒ සම්බන්ධව කතා කරලා අවශ්‍ය කරන තොරතුරු ටික දෙන්න. දැන් මොකද්ද කරන්නේ? මෙතන තියෙන එක එක සංගම් ගිහිල්ලා මුළු ලංකාවටම රැස්වීම් තියාගෙන යනවා. එක්ක කිව්සුම අපිට මෙන්න මෙහෙම වෙනවා, අර එහෙම වෙනවා, අපිට තියෙන මේක නැතු වෙනවා, අරක නැතු වෙනවා, මොකක්වත් මෙලෝ හතරක් එක සංගම් කරන රජයේ වෛද්‍යින්ල දාර්ගන්ගේ සංගම්. නේ ඉතින් ඔබතුමා කියන කද මම කිව්වේ නෑ වෛද්‍යින්ල දාර්ගන්. ඔබතුමා එක එක සංගම් කිව්වහම. නේ ඉතින් ඇයි ඉතින් ඒක වෛද්‍ය තව ඕන තරම් තියෙනවනේ කාන්තාවන්ගේ සංගම් තියෙනවා, පිරිමින්ගේ සංගම් තියෙනවා. පිරිමින ඕන කාන්තාවන්ගේ සංගම් දෙන විවිධව තියෙන ඉදිකවත් කියන්නේ ඔව් ඔබ ඔබතුමා කියන්නේ බයයි නේ නෑ නෑ මම බය නෑ මට මෙහෙමයි එක එක සංගම් වලට චෝදනා කරනකොට ඒ සංගමයට චෝදනා කරනවා නම් නිවැරදි කාරණා දැනගෙන කතා කරනවා මම වෛද්‍ය සංගමයට එහෙම කිව්වේ නෑනේ ඔයා තමයි ඒක කතා කරේ ඒක මට ඒක අදාළ නෑ තොප්පිය අරනම් දාගන්න ඒක මට අදාළ කාරණාවක් නෙමෙයි දැන් ඔබතුමාට මේකේ අවසන් කොටසට මේකේ 27 වෙනි පිටුවට අවධානය යොමු කරොත් එහෙම මේ මෙපමණ කාලයක් 48 ඉඳන් ගරු ඇමතිතුමා මාධ්‍යවේදීන් සිරගත කිරීම සඳහා නීතියක් තිබුණේ නැහැ. ඔබතුමාට සාපරාධ අපහාස නීතිය සීපත් කරන්නට පුළුවන්. සාපරාධ අපහාස නීතියේදී අපහාසයක් වෙලා සිදු වෙන්න පුළුවන්. සිදුවීම අවශ්‍යයි. තොරතුරු වාර්තාකරණය නිසා මාධ්‍යවේදීන්ට සිරගත වෙන්නට සිදු වෙනවා. මේවා මෙහෙමයි. මේවා තාම පනත ගෙනල්ලා විතරයි තියෙන්නේ. දැන් මේකට විරුද්ධ වෙනවද ශ්‍රී ලංකන්නේ? නෑ මෙහෙමයි. ඔකට විරුද්ධ වෙන්න කාරණා තියෙනවා නම් අපිව සාකච්ඡා කරනවා අනිවාර්යෙන්. ඔබ හිතනවාද මේ නිකන් ගිල්ල ඔකට අත උස්සනවා කියලා? මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා නේද සභාගත වුණේ? ඔව් ගෙනල්ලා තියෙන්නේ. එතනද ඔබතුමා නෑ අපි අපේ අදහස් ටික ඉදිරිපත් කරා. දැන් ඊළඟට තියෙන්නේ ඊළඟ සාකච්ඡාව මෙහෙමනේ සංශෝධන ටික කරන්න වෙන්නේ. දැන් මම පනතක් ගෙනාවා පනත කැබිනට් එකේ කතා කරලා කැබිනට් එකේ සංශෝධනය කරන්නේ නෑ. සාමාන්‍යයෙන් ඊළඟට පනත අපි අප්‍රූව් කරනවා සාමාන්‍ය තියෙන විදිහට. මොකද ඒක ඒකේ තියෙන අත වශයෙන් ඒකේ තියෙනවු නීතිමය කාරණා පිළිබඳව කැබිනට් එක අප්‍රූව් කරලා යවනවා. නීතිපතිවරයා වෙතට ඊළඟට නීති කෙරුම්පත් සම්පාදක නැවත නීතිපතිවරයා නැවත අප කැබිනට් එකට එවිලා නම් මේක යන්නේ. එදෙනින් පස්සේ සංශෝධන සියල්ල සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතුළේ සාකච්ඡාවේ. එතනදී අපිට ගන්න තියෙනවු කාරණා ටික අපි අරගෙන සාකච්ඡා කරලා ඔකට සංශෝධන අපි ගේනවා. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. ඔබට මතක තියාගන්න මේ රටේ අසාධාරණයන් වලට ලක් වෙච්ච පනත් කෙරුම්පතකට අපිට අත උස්සන්න බෑ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි බොහොම පෑදීලිව ප්‍රකාශ කරන්න කැමතියි. ඒක නිසා මම ඒ වගකීම අපි ගන්නවා. මේ රටේ හිටපු ආණ්ඩුවල හිටපු අය මේ රටේ බලය වැඩි කරගන්න තීසුවේ නැද්ද? ශිරාණි බණ්ඩාරනායක එක දවසින් එළියට දාන්න මේ නඩු අහලා පහුවෙන්ද උදේ එළියට දාන්න කතා කරේ නැද්ද? මේවට අත උසපු කට්ටියනේ මේ කතා කරන්නේ දැන් ඇවිල්ලා. ඔබතුමා බලය වැඩි කරගන්න කියන 18 වෙනි ව්‍යවස්ථාව ඔබතුමත් අතිස්සුවා. නෑ මම අතිස්සුවේ නෑ. කොහෙද මම අතිස්සුවේ? මම තමයි පාරට බෑ එළියට ගිය එක මේ විවක්ෂින්න කාලේ. ඔබතුමාට මතක නැද්ද? ඔව් මට මතක නැහැ ඇත්තටම. හොඳයි ඔබතුමා මතක් කරපේ. දැන් ඔබතුමා කියන්නේ මේ අවුරුදු දෙකක කාලයක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ
රුපියල් 50000ක දඩයකට යටත් කිරීම හෝ ඒ දඬුවම් දෙකම මුතුමාල මේක අනිවාර්යයෙන්ම සංශෝධනය කරන්න. අනිවාර්යයෙන්ම නෑ අනිවාර්යෙන් කියලා මම කියන්නේ මම කතා කරන්න සාකච්ඡා කරන්න ඕනේ. මොකද හැබැයි මතක තියා ගන්න ඕනේ සංක ඔබත් අපිත් අපි සියලු දෙනාම යම් නීතියක් තියෙනුනේ මේ රටේ. ඔව් තියෙනවා. මාධ්‍යවලට ඕන ඕන විදිහට මඩ ගහන්නයි ඔබ දන්නවනේ. මාධ්‍යවල මේ දෙරණට මම ඒක ඒ චෝදනාව කරන්නේ නැහැ. නමුත් සමහර මුද්‍රිත මාධ්‍ය ඔබ දන්නවා හෙඩ්ලයින් එක දානවා ලක්ෂ 100 ලක්ෂ 400ක් වංචාවකට FCID එකට මෙයාගේ නම දාලා දානවා. අනේ අත්ත වශයෙන් ලක්ෂ 400ක නෙමෙයි මිනිහට තියෙන්නේ. හරිද? ගිහිල්ලා කතා බහ කරලා මෙයා කරලා මෙයා කරපුවාම අත්ත වශයෙන් රුපියල් 400ක ප්‍රශ්නයක් වෙන්න ඇති තියෙන්නේ. හැබැයි අර මිනිස්සයාගේ ඒ මිනිස්සයාගේ ජීවිතේට වන්දි ගෙවන්නේ කවුද? කවුද මේ මිනිස්සයා හොරෙක් කරපු එක කවුද නැති කරන්නේ? මොකද්ද කරන්නේ? මේක ගිහිල්ලා කතා කරපුවාම පත්තරේ මොකද්ද දාන්නේ? පත්තරේ මුල්ලක දානවා. මේදී වැරද්දක් සිදුවේ ඒ අනුව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මෙච්චරද චූටි කැල්ලක් දානවා. අර හෙඩ්ලයින් එකට කවුද වක් කියන්නේ? මේක දැන් අද රටේ තියෙන තත්ත්වය අනුව මේක යනවා Facebook එකට. Facebook එකේ ගිහලා මුළු ඒවයි ගහන්න පටන් ගන්නවා. අරු හොරා මූ හොරා මංකොල්ලකාරයා හොඳන පේනවනේ. උපාසකයෝ වගේ හිටියට කරන වැඩ කි කිය ගහන අධිකාරණ. ඒතර කවුද මේකට වක් කියන්නේ? වක් කියන කවුරුත් නැහැ. ඉතින් මාධ්‍යත් දැනගන්න ඕනේ මේවා මේ වගේ කාරණා දානකොට ඔබ දන්නවනේ සමහර ඒ වගේ උඩ දානවා එකක්. ඇතුලේ තියෙන තව එකක්. මේ වගේ කාට හරි අසාධාරණයක් වුණාම ඒ මිනිහා කොහෙද යන්නේ මට කියන්නකෝ නෑ යන්න තියෙනව නේද නෑ යන්නේ මොකද ඒකේ ඒ විනාශය කරලා ඉවරනෙන් පස්සේ සංක ඔයා කියන්නේ මට ඔබට ওই වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් මොකද වෙන්නේ කියලා නෑ ඉතින් අපහස නඩුවක් දාන්න පුළුවන් අපහස නඩුවක් දාලා කොයි තරම් කාලයක් ගිහිල්ලා මොකද්ද ඒකේ ප්‍රතිඵලෙ මොකද්ද වෙන්නේ ඊට වැඩි අපි අතර ස්වයංවරණයක් තියෙනවනේ මේ වගේ එකක් වුණොත් අපිට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මේ ස්වයංවරණයක් නෙවෙයි නේද තුමා මේ හිරේ නෑ ස්වයංවරණ නෙවෙයි ඉතින් හරි එතකොට එහෙම වුණත් අපි කල්පනා කරනවානේ වැරදි තොරතුරක් පළ කරීම තුළ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ දැන් මොකක්වත් මේකක් නැහැ නේ මේක ඇතුලේ මේ මාධ්‍ය සදාචාරයක් රටේ නැති තත්ත්වයකනේ පත් වෙලා තියෙන්නේ මම මේ දෙරණට මං කවදාකවත් ඔය වගේ මෙතන රූපවාහිනී වල මේ කියන්නේ නැහැ රූපවාහිනී කියොත් රූපවාහිනී මේක අපිට කරෙක් කරගන්න පුළුවන් හැබැයි මම කියන්නේ මුද්‍රිත මාධ්‍ය වල කරන වැඩේට කවුද වක් කියන්නේ අන්තිමට අවසාන වශයෙන් ඒකනේ තියෙන්නේ නෑ නෑ දැන් මේ කියන්නේ ඇත්තටම ඇමතිතුමා අපහාසයක් සම්බන්ධයෙන් නෙවෙයි අපහාස පිළිබඳව නෙවෙයි මේ කතා කරන්නේ තොරතුරු දැන් අපි හිතමු x කියලා දේශපාලඥයෙක් ඉන්නවා ඔහු යම්කිසි කූට ව්‍යාපාරයක් මොකක් හරි පවත්වාගෙන යනවා විදේශීය සම්බන්ධතාවයක් එක්ක ගිවිසුමක් එක දැන් ඒක හම්බ වෙන මාධ්‍යවේදියෙකුට ඔහුට ඒක එලිදක්වන්න විදියක් නැහැ ඕන නැ පුළුවන් ඉති පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඔහුට පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන් ඔප්පු කරන්න පුළුවන් නම් දාන්න පුළුවන් එහෙම නැතු මඩ ගැහිීමේ චේතනාවෙන් කරොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ නෑ මෙතන එහෙම අපහාස කිරීම මඩ ගැහිීම සම්බන්ධයෙන් වගන්තිය ඇතුළත් කළා එහෙම දෙන්න පොඩ්ඩක් 20 කීයද tie මේ පරිදි 12:07 වගන්තිය. කියවන්න ඕනේ 12:07. මෙම ඒ ඒ ඒ කාරණා වැරදි දේවල් තියෙනවා නම් අපි කතා කරලා ඔයාලට විසඳුම් හොයන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. 12:07. නෑ අපිට පුළුවන් ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. මොකද මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි ඔබට ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ වැරදි යම් කාරණා තියෙනවා නම් ඒ පිළිබඳව අපි කතිකාවතක් ඇති කරගන්න ඕනේ. කතිකාවතක් ඇති කරගෙන අපිට මේ සම්බන්ධ විරුද්ධතාවයකට එන්න පුළුවන්. කිසිම ගැටලුවක් කරගන්න එපා. ඒක ඕන වෙලාවක අපි සූදානම් එවෙනුවෙන් මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටියි. ඒක නෙවෙයි කිසි ගැටලුවක් නැහැ. මේක අපි මේ මාධ්‍ය හිර කිරීම සඳහා හෝ මාධ්‍ය මර්ධනය කිරීම සඳහා ගෙනෙන පනතක් විදිහට සලකන්න මම නම් සූදානම් නැහැ. මම කියන්නේ ඒක වැරදි. ඔබටත් තේරෙන්න ඇති මම මේ කීපය කොච්චර සීරියස්ද කියලා මේ ප්‍රශ්නේ. මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් අපිට තියෙනවා. දේශපාලඥයෝ විදිහට නෙමෙයි පුද්ගලයෝ විදිහට. හරි? උදාහරණයක් විදිහට ගත්තොත් අර සේයාගේ ඝාතනය වෙලාවේ අර දරුවෙක් පාසල් දරුවෙක් ඔහුව අත්අඩංගුවට ගත්තා. ඔහුගේ පුවත් හැම එකකම ගියේ මොකද්ද? ඔහුගේ අම්මා තාත්තා කොයිතරම් වේදනාවකට පත් වෙන්නේ නැද්ද? ඒ දරුවා තමන්ගේ ජීවිත කාලේ කොයිතරම් වේදනාවකට පත් වෙන්නේ නැද්ද? මොකද ඔහු පාසල් යන ශිෂ්‍යයෙක්. ඉතින් ඔහුටත් උන ඉරණමට කවුද වක් කියන්නේ? කවුරුත් ඔහුට වක් කියන්නේ නැහැ. ඉතින් පහුවෙන්ද උදේ ඒක සෝරි එච්චරයි. මේකනේ වෙන්නේ. ඒ නිසා මම කියන්නේ ඒවා අපි කල්පනා කළ යුතුයි කියලා මම මේ කියන්නේ. ඒක 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 සීරියස්ලි අපි හිතන්න ඕන. තව මිනිහගේ ජීවිතයකට අපි කරන අනතුරක්. ඒක අපි මම කල්පනා කරන්නේ මේ විදිහට. හොඳයි අපි යලිත් විරාමයකට යන්නට සූදානම්. අපේ මත විමසුම උච්චාවචනය වෙනවා අඩු වැඩි වෙන ස්වරූපයක් තිබෙනවා විවිධ අවස්ථාවලදී ඇමතිතුමාගේ වාග් ප්‍රහාර වලින් සමහරලාට ගාල්ලට යන පිරිස වැඩි වෙනවා ඊට පස්සේ අයිත් අඩු වෙනවා. මේ වන විට 90%ක් කියා සිටිනවා. සබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකාගේ මේ ඇරලිය පැවැත්වෙන්නේ ගාල්ලේ නොවේ කියලා නමයක් කියනවා එසේ කියලා 1%ක් අදහස් දැක්වීමෙන් වලකින බව කියා සිටිනවා.
ඇමතිතුමා දැන් පළවෙනිදා මැයි දිනේ වැඩ කරන ජනතාවගේ දිනේ දෙවනදා වැඩබදු වැඩි කරනවා. ඔබතුමා දන්නවා. ඔව්. තවම තීරණය කරන්නේ නැහැ නේ පිළිබඳ. ඔබතුමා පත්තරින්ද දැක්කේ වැඩි කරනවා කියලා. මහත් දැක්කේ පත්තරින් තමයි. ඔබතුමා ඒ කියන්නේ ජනාධිපතිතුමා වගේම පත්තරින්ද නෑ නෑ සමහර කාරණා පිළිබඳව ඇත්තටම පත්තරෙන් තමයි අපි දැක්කේ. ඒක ඇත්ත කතාවක්. වැඩබදු වැඩි කරනවා කියලා අපේ වැඩපිළිලක් තිබුණේ නැහැ. කොහොමත් බොහොම පෑදිලිව හර්ෂ ඩි සිල්වා මහත්මයා කිව්වා 111කට වඩා වැඩබඩු වැඩි කරන්නේ නැහැ කියලා එතුමාගේ පුවත්පත් සාකච්ඡාවේ. ඔව්. ඉතින් එතුමත් පුදුමයට පත් වෙන්නේ නැති 115 දක්වා එක පාඩ වැඩි වුණා. කවුද එතුමා මේ වැඩි කරන්නේ දැන් ජනාධිපතිතුමා දන්නේ නැහැ. ඔබතුමා කැබිනට් අමාත්‍යවරයෝ ඔබතුමා දන්නේත් නැහැ. ඒ තමයි. ඉතින් අපෙන් අපේ අහන්න නැතුව අපි ඔබ වැඩි කරන්න බෑනේ. අපි කතා කරමු. දැන් හෙට කැබිනට් මණ්ඩලෙ තියෙනවා. දැන් ගෙදර යවන්නේ කවුද කියලා එහෙම ආර්ථික විශේෂඥ ඔබතුමාට යම් කිසි හැඟීමක් තියෙනවා. අනිවාර්යයෙන් මේ ක්‍රියාදාමය අවබෝධ කරගන්න නැතුව මේ ආර්ථිකයේ ප්‍රශ්නයක් තියෙනවා සංක. මම ඔබට කියන්නම් පැහැදිලිව. මේ වෙනකොටත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කරන පරීක්ෂණ අනුව ට්‍රිලියන 9ක ප්‍රමාණයක් තියෙනවා සංඛ්‍යා දත්ත පිළිබඳ විශාල අර්බුදයක් තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙන ට්‍රිලියන 9ක්. එතකොට මේක කාරණයක් පමණයි. ඊට අමතරව ඔබට කියන්න ඉතාම විශාල අර්බුදයක් තියෙනවා. දැන් ලබන මාස ඉඳලා අපිට වාර්ගික ගෙවන්න එනවා. මොකද තිබිච්ච ඔක්කොම මෙතෙන්ට ඇදලා තියෙන්නේ. දැන් තව උදාහරණයක් මම කියන්නම්. වරාය විදිහට වරාය ලංකාවේ ආණ්ඩුව වරාය වෙනුවෙන් අත්සන් කරපු ගිවිසුම අවසාන වෙනකොට වරායට ගෙවන්න වෙන තැනකට මේක පත් කළා තියෙනවා. මම කියන්නේ බොහොම පැහැදිලිව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව මම මේ කතා කරන්නේ. වරාය කියන්නේ ඔබ වරාය නගරයේද? නෑ නෑ වරායෙන් හදපු දැන් මාගම්පුර වරාය හදපු ගත්ත ණය කන්දරාව ඒක අත්සන් කරේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව. ඒක වරාය අධිකාරිය නෙමෙයි අත්සන් කරේ. නමුත් අවසාන වෙනකොට ඒක ශ්‍රී ලංකා ආණ්ඩුව පැත්තකට වෙලා වරායට ඒක බර පැටලලා දෙන තත්ත්වයක් තියෙනවා. ඒක කොහොමද වරායක් මේකට ගෙවන්නේ? මෙන්න මේ වගේ කාරණා විශාල සංඛ්‍යාවක් තියෙන නිසා ආර්ථික අර්බුදයක් පැහැදිලිව මේ අවුරුදු එකහමාර තුළ ආර්ථික අර්බුදයක් නෙමෙයි මේක. මේ අපි ගත්ත ණය ප්‍රමාණය ඇත්ත වශයෙන් ගෙවන්න තියෙන ණය ප්‍රමාණය කොහෙන්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. දැන් ඒක අපි වහාම අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ වෙනම ගෙන්නන්න. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ගෙන්නලා කතා කරන්න. දැන් ඒ කියන්නේ ගත්ත ණය ප්‍රමාණය පිළිබඳව ලිඛිත වාර්තා තබාගෙන ලිඛිත වාර්තා සමාරේව නැහැ. විශාල සංඛ්‍යාවක්. ඒක බොහොම වගකීමක් ඇතුව මම කියන්නේ. ඔය ඉතින් මේ ඇමතිතුමා දැන් මේ බොහොම සරල ගැමියෙක් අහන සාමාන්‍ය ගැමියෙක් අහන ප්‍රශ්නයක් අහන්නේ. හරි ලේසියිනේ. ඉතින් වාර්තා නැත්තම් ගත් එකාගෙන්ද කොච්චරද කියලා දන්නේ නැත්තම් ගෙවන්න ඕනේ නැහැනේ. ඒක ඉතින් විහිළු කතාවක් නේ. ඒක දැන් ඒක ගැමියෙකුට විහිළුවක් වෙන්න පුළුවන්. මුදල් රටක මුදල් අමාත්‍යාංශයේ තුලේක නැති වෙනාට අනෙක් රටවල එක තියෙනවා. ලංකාවේ මුදල් අමාත්‍යාංශය තුල තමයි ලේඛන පිළිබඳව අපිට තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. සමහර ගත්ත ලේඛන පිළිබඳව අපේ සම්පූර්ණයෙන් හිඩසක් තිබෙනවා. මේක බොහොම පැහැදිලි. ඒ නිසා මම හිතන්නේ මේ 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 ප්‍රශ්නේ මත අපිට විශාල ණය කන්දරාවක් හදිසියෙ ගෙවන්න තියෙන තත්ත්වයක් ඇතිලා තියෙනවා. දැන් සමහර මම දැක්ක අපේ හිටපු ජනාධිපතිතුමා කියලා තිබුණා බිලියන 2000 ගණක් කරන් තිබුණයි කියලා ගෙවන්න. වර මේ හදපු මොකක්වත් පාලමක් බොක්කවන්නේ නැහැ කියලා. හැබැයි ඔන්න ඔබතුමා මතක් කරපු එක හොඳයි. 2016 මාර්තු 14 හිටපු ජනාධිපතිතුමාගේ මාධ්‍ය නිවේදනයක දක්වනවා ඩොලර් මිලියන 2834ක් පසුගිය රජයෙන් ගත්තා. අරගෙන වියදම් කරපු ඒවත් තියෙනවා. ව්‍යාපෘති ඔබතුමා මතක් කරපු වරාය, ඊට පස්සේ ගුවන්තොට පොළ, ඔය වගේ ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. වර්තමාන රජයෙන් 6361ක් මේ වන විට ඉතා කෙටි කාලයකදී 6361ක් අරන් තියෙනවා. හදපු බෝක්කුවකුත් නැහැ කියලා තමයි කියන්නේ. පැහැදිලිව වෙලා තියෙන්නේ ඔබ අර කියපු කාරණේ. අපිට ගෙවන්න වෙලා තියෙන ණය කන්දරාව එක අවුරුද්දක් ඇතුළත බිලියන 1042ක් තියෙනවා වෙනම ගෙවන්න මද තියාගන්න. එතකොට මේ බිලියන 1042 අපි ගෙවන්න ණයක් ගන්නව හැර වෙන ණයක් ගන්න විදියක් වෙන ක්‍රියාමාර්ගයක් නැහැ අපිට කරන්න. ඉතින් ඒ නිසා මේවා නිකන් ගිහිල්ලා කතා කරාට හරියන්නේ නැහැ. කවුරු එක්කෙන් ලීලා දුන්න බලියට අපිට ඊළඟට බලන්න තියෙනවා මේවට ගෙවන්න තියෙන ප්‍රමාණය කොච්චරක්ද කියලා. ඒකයි මම අර කිව්වේ ට්‍රිලියන 9ක ප්‍රමාණයක් පැහැදිලිව මම කියනවා. විගණකාධිපති වාර්තාත් එක්ක දැන් අපි සාකච්ඡා කරන් යන්නේ. ඔවුන් දැන් ගිහිල්ලා පරීක්ෂණ කරමින් ඉන්නවා මොකද්ද මේවට වුනේ කියලා. විවිධ සංස්ථා දෙපාර්තමේන්තු ණයගත් අරගෙන තියෙනවා වෙන වෙනම ඔවුන් වෙන වෙනම. කවදාකවත් ණය ගන්නකොට සංක මේ
දෙපාර්තමේන්තු සංස්ථාවලින් ණය ගන්නද ගියේ නැහැ නේ සර්. ඒක බොහොම පැහැදිලිව ණය ලංකාවේ ණය දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේ මේකට සමා මේගොල්ලෝ තමයි තීරණය කරන්නේ ගන්න ඕන ප්‍රමාණය කොච්චරද කියලා. දේශීය ණය මොනවද? විදේශීය ණය මොනවද? ඒක පාර්ලිමේන්තුවේ ගෙනල්ලා සම්මත කරගෙන එහෙම තමයි අපි ණය ගත්තේ. නමුත් දැන් මේ පෞගේ කාලවකවාන තුල සිද්ධ වුණු දේවල් එක්ක රටේ වැඩ කොටස කරනවා වගේම අනෙක් පැත්තේ මම ඔබට කියන්නම් ක්‍රිකට් භාරය අමතුරේ විදිහට අපි අපිට ලැබුණ තොරතුරු අනුව දැන් අපි එක ගැන පරීක්ෂණයක් කරගෙන යනවා. හම්බන්තොට සූර්යවැය ක්‍රීඩාංගණය 140ක් ඇස්සමේන්තුවලට වැඩිය වැඩියෙන් හදලා තියෙනවා. 140ක්. හරි. ඒතකොට මේ 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 මුදල් කන්දරාව මම එකයි මම කිව්වේ මේව කියවන්න පටන් ගත්තොත් ඔය කතා කරන කට්ටියට හරියට උත්තර ටික දී ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ එතකොට අපිටම උඩ බල්ල කෙල ගහ ගන්න වැඩක් වෙන්නේ. ඔබතුමා තේරෙන්නේ සමාජික. ඈ? පසුගිය රජයේ සමාජික. ඔව් ඒක තමයි මම කියන්නේ. ඉතින් ඒකේ තිබුණ කාරණා පිළිබඳව මම මේ කියන්නේ. ඒකේ මම පොඩි කාලයක් මම පළාත් සභාව සම්බන්ධලා හිටියා මිසක මම පාර්ලිමේන්තුවේ සම්බන්ධලා හිටියේ නැහැ ඔබ දන්නවනේ. එතකොට මට වකීම ගන්න පුළුවන් වෙන්නේ පළාත් සභාව ඇතුලේ මම කරපු කාර්යභාරය පිළිබඳව පමණයි. මම අනික් කාරණා පිළිබඳව මට විවේචනයක් තිබුණා බොහොම පැහැදිලිව. හරි එතකොට ඒ කාරණා පිළිබඳව අපි කතා කරන්න ගියොත් අත්ත වශයෙන් මේ ආණ්ඩුවට ගෙවන්නලා තියෙන ණයකන්දරාව මේ තරම් හදිසියෙ දැන් අපිට පුළුවන් ඔබ දන්නවනේ මේ අවුරුද්දේ තියෙන එකට ලබන අවුරුද්දේ දා ගන්න පුළුවන්. ඊළඟ අවුරුද්දේ දා ගන්න පුළුවන්. ණය වාරික පිළිබඳව ඊළඟ අවුරුද්දේ ගැන කතා කර ගන්න පුළුවන්. එහෙම තියෙන මුදල් ප්‍රමාණය අතිවිශාලයි. ඒකයි මම කිව්වේ මේ අර්බුදේම අපි ඔය අර්බුදේ ආවේ එතනින්. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ මේ අර්බුදයත් ඒ විදිහට අපි කලමනාකරණය කරගත යුතුයි. හැබැයි අපි කියන්නේ මේක ආර්ථික විශේෂඥයන් විසින් මේ පිළිබඳව අවුරුද්දක් එකමාරක් මා දැන් අර හරින් ප්‍රවන්දු මහත්මයා කියනා වගේ මාසයක් හිටපු ආණ්ඩුවට බයින්න පුළුවන්. තවත් ඉදිරියට බයින්න බෑනේ. අපි දැන් ලෑස්ති වෙන්න ඕනේ නිවැරදි தත්ත්වය රටේ ජනතාවට කියලා ගන්න පියවර මොකද්ද කියලා කියන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක තමයි අපි කරන්න ඕනේ කාරණේ කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් ඒ නිසා අතික ජනාධිපතිතුමා කියපු කාරණේ හරි ආර්ථික විශේෂඥයෝ ඉන්න ඕනේ රටේ මිනිසුන්ට නිවැරදි පාර කියලා වුණා ඉස්සරහට ගෙනිනම් මිසක මේ වගේ හදිස්සියේ මිනිසුන්ගේ බෙල්ල මෙරිකන මේ වැඩබදු කියන එකට නෙමෙයි. ඒ නිසා අපි එකට විරුද්ධයි. ඒ නිසා අපිට කරන්න පුළුවන් ක්‍රියාමාර්ග ටික අපි ගන්නවා. දැන් මහින්ද රාජපක්ෂ රජයෙන් ආරම්භ කරපු සමහර විදේශ විනිමය ලැබෙන දේවල් මේ රජයෙන් නවත්වලා දැම්මා. මොනවද? දැන් පෝට් සිටි ව්‍යාපෘතිය දැන් අයිත් පටන් ගන්නවා ඒකවල කාලයක් තිස්සේ අඩපණ වෙලා තිබ්බා. ඒ යන්ත්‍ර සූත්‍රය හැමම තිබ්බා. ඊට පස්සේ ඇවන් ගාඩ් ව්‍යාපෘතිය. ඒකෙන් බිලියන 16ක මුදලක් වාර්ෂිකව ලංකාවට ලැබුණා. මේ ඔක්කොම අඩපණ වුණා. මේ ඔක්කොම ඇවන් ගාඩ් එකේ දැන් නැවත මුදල් එන්න පටන් ගන්න තියෙනවා. ඇවන් ගාඩ් සමාගම අපි වෙන විදිහකට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා රජ්‍ය විදිහට කරන්න. ඒකෙන් විනිමය ආදායම් ලැබෙනවා. මේවා සමහර ඒවා අපි වට ටැක්ස් කිවලා තිබුණේ නැහැ. ඒවා ඒ මුදල් ටික එක එක්කරන්ගේ සාක්කු වලට ගිහිල්ලා තිබුණා. අනික් කාරණේ තමයි පෝට් සිටි ව්‍යාපෘතිය අපි ගත්තාම පැහැදිලිව ඒ අක්කර 200 ගන්නත් මේ රටේ අපි රට බේරගත්ත නායකයා කිව්වට අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමාගේ අතින්ම තමයි රටේ භූමිය විකිණලා තිබුණේ. නැද දැන් මේ ඔබතුමා එතනට එන්න බාධා කරන ඕනේ. දැන් ඔබතුමා ආදායම් බදු ගෙව්වේ නැහැ කිව්වා. නමුත් ලක්ෂ්මණ කිරියල්ල ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී පිළිගත්ත ඇවන් ගාඩ් සමාගම විසින් බිලියන 4ක ආදායම් බදු ගෙවලා තියෙනවා. ඒ ගෙවිය යුතු ප්‍රමාණය සහ ගෙවන්න ඕන ප්‍රමාණය අතර ප්‍රශ්නේ තියෙන්නේ. ගෙවන්න ඕන ප්‍රමාණයෙන් ගෙවලා තිබුණ ප්‍රමාණය තමයි ඔය කිව්වේ. ගෙවන්න නැති ප්‍රමාණය කොච්චරද කියලානේ ඊළඟට අහලා තිබුණේ. ඒකට උත්තරය අරන් බලන්න කොච්චරක් ගෙවලා නැද්ද කියලා. ඉතින් ඒ නිසා මේවා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ හැමදේම හරි කියලා මම කියන්නේ නැහැ. ඒක මම කියන්නේ මේ වගේ වැරදි අඩුපාඩු තියෙන තැන් තියෙනවා. පෝට් සිටි ව්‍යාපෘතිය හොඳ ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙත් අපිට ශක්්‍යතා වාර්තාවක් නැහැ. පරිසර වාර්තාවක් නැහැ. තවමත් පරිසරවේදීන් පාරවල් දිගේ කෑ ගහනවා මේකට විරුද්ධව. එතකොට මට ගිය සතිය හම්බුණා අපේ හිටපු අගරදුරුතුමා. එතුමා බොහොම පැහැදිලි ප්‍රකාශ කළා. කරුණාකරලා අපිට අගමැතිතුමා ජනාධිපතිතුමාත් හම්බෙන්න අපිටත් ප්‍රශ්න තියෙනවා මේ පිළිබඳව කතා කරන්න කියලා. පරිසරය පිළිබඳව. එතකොට ඊළඟට මේකේ තිබුණ ඉඩම් ප්‍රමාණය පැහැදිලිව රටේ භූමි ප්‍රමාණය සම්පූර්ණයෙන් හෙක්ටාර 200කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් චීනයට ලබලා දීලා තිබුණේ. අපිට ඉඩම් අක්කර 20ක් විතර අයිතියක් තමයි තිබුණේ. අනිත් සියල්ල බාර දීලා තිබුණා චීනෙට. එතකොට ඒවා ගැන කවුද කතා කරන්නේ? ඔය සින්නක් කරව දීපු දේ දැන් 99 අවුරුද්ද පස්සේ. ඔව් ඉතින් අඩුමතර 99 අවුරුද්ද පස්සේ හරි අපිට හම්බෙනවනේ. දැන් ගියා නම් එහෙම සින්නක් කර ඔබතුමා ප්‍රායෝගිකව කියන්නේ සින්නක් කරේ 99 අවුරුද්ද වද්දේ වෙනසක් තියෙනවද කියලා? පැහැදිලිව වෙනසක් තියෙනවා. අවුරුදු 99 කවුරු හරි ජීවිතේ ඊළඟට ඔයාගේ කවුරු හරි බාප්පලා අපුච්චලා මේ පුතාල දුවලට හරි කවදා හරි දවසක මේක අයිති වෙනවා. සින්නක් කර දුන්නොත් එහෙම අයිති වෙනවද කියලා මට කියන්නේ. ඒක ඔබ මේ නිදිග්ජෝ කිදේ රොම කතා කරන එක සම්පූර්ණ වැරදි. හරි ඔබතුමා කියන්නේ. ඉඩම් අයිති පිළිබඳව ඔහොම කතා කරන්න එපා.
සින්නක්කරේසා මේ බදු අයිතිය කියන්නේ සම්පූර්ණ වෙනස් කාරණයක්. දැන් 99 අවුරුදු බද්දක් අපිට ලැබිච්ච එකක් ඔය වතු හිම තිබිච්ච 99 අවුරුදු බද්දට පස්සේ අපි ආපෝ පවරගත්තේ නැද්ද? ආපෝ පවරන තියෙනවා. රජයේ පවරගත්ත ඔය ඔක්කොම ඉඩම් තියෙන්නේ එහෙමනේ 99 අවුරුදු බද්දට දුන්නේ වනේ. සුද්දන්ට. හොඳ දැන් එමෙතුමා කියන්න දැන් සංවර්ධනයේ ජනතාව දකින්නේ ඇස් දෙකින් සංඛ්‍යාලේඛන වලින් නෙවෙයි. උන් දැක්ක පහුගිය දවස්වල දැවැන්ත මාර්ගයේදී වෙනවා. අධිවේගී මාර්ගයේදී වෙනවා. වරායවල් ඉදි වෙනවා. ගුවන් තොටුපළවල් ඉදි වෙනවා. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ දවස්වල මොනවා හරි හැදෙනවද? ඔව් හැදෙනවා. දැන් අපි මේ පොල්ගහවෙල හිනා ගියා ඒක. ඔව් නෑ අපි පොල්ගහවෙල ගුවන් පාලමන මුල්ගල් තිබ්බා. ඔව් තිබ්බේ නෑ. තිබ්බා මම තිබ්බේ නෑ. ඔව්. මම තියන්නේ ඉන්නේ නෑ. ඔව්. නමුත් මුල්ගල් තියලා වැඩ පටන් ගත්තා. ඉතින් ඒ වගේ ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් අපි වැඩ පටන් ගන්න තියෙනවා. දැන් ඊළඟට අධිවේගී මාර්ග කොටස් ටික ඊළඟට උතුර දක්වා දිවෙන අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, නුවර දක්වා ඉදවෙන අධිවේගී මාර්ගය මේවා සියල්ලම පටන් ගන්න තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ක්‍රියාදාමයත් ඉස්සරහට සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා අපි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව 2005 ඉඳලා 2009 දක්වා වැඩක් කරන්න හම්බුනේ නැහැ. 2009 යුද්ධ අවසන් කරපුවාන් පස්සේ තමයි ඒ අවුරුදු අපි කිව්වෙත් එහෙමනේ කතාවල්. අපි කිව්වේ මේ අපිට අවුරුදු 5යි අපි වැඩ කරන්න හම්බුනේ කියලා. එතනින් තමයි මේක ස්ටාර්ට් එකක් කරන් පහුවෙන්ද උදේ මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. පාරක වැඩක් කරන්න හෝ වෙනත් ව්‍යාපෘතියක් පටන් අරන් වැඩක් කරන අවුරුද්දක් එකමාරක් ඒකට තියෙන ලියකියුලි ටික සකස් කරන්න යනවා. ඉතින් ඒ නිසා තමයි මම එක කිව්වේ දැන් නිලුම් පොකුණ වගේ ව්‍යාපෘති චන්ද්‍රිකා මැදිනේ කාලේ කතා කරලා වැඩ පටන් ගත්ත කාරණා. හැබැයි වැඩ පටන් අරගෙන ක්‍රියාත්මක කරන්න හම්බුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. ඉතින් ඒක තමයි මම කියන්නේ. ඒක අවුරුද්දක් එකමාරක් සාමාන්‍ය ව්‍යාපෘතියක් ඇසමෙන්තුගත කරලා ඒවට අවශ්‍ය කරන කැබිනට් අනුමැතියින් අරගෙන ඒවට තියෙන ණය ගනුදෙනු ගැන කතා කරලා මේවට විශාල කාලයක් යනවා. ඉතින් ඊළඟට තම අවුරුද්දක් එකමාරකට පස්සේ තමයි මේක ඉවර වෙන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මේ කාලවකවාන තුළ මේ අධිවේගී මාර්ග සංඛ්‍යාව සියල්ලම පටන් ගෙනෙනවා. අනිත් අලුත් ගුවන් තොටුපළවල් පිළිබඳව අපි කුඩා ගුවන් තොටුපළවල් හැදෙන ක්‍රියාදාමය පටන් ගන්න තියෙනවා. මේවා ටික ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. නැහැ දැන් රජයේ විශේෂණ මගමැතිතුමා නිරන්තරයෙන්ම මතක් කරනවා ලිච්ඡවී පාලන ක්‍රමය පිළිබඳව. ලිච්ඡවී රජදරුවන් රට කරවපු ආකාරය පිළිබඳව. නමුත් හුඟක් වෙලාවට ඔබතුමාලව සම්බන්ධ කරගන්නේ නැහැ නේද බොහෝ කටයුතු වලට? එක්ව කතා කිරීම එක්ව ඉස්සරහම ඒ ලිච්ඡවී කාරණේ තුමත් එක්ක සාකච්ඡා කරන්න තියෙන කාරණේ ඒ තමයි. ඒක එතුමායින් අහගන්න එක මම දන්නේ නැහැ. නමුත් අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපිට අපි බොහොම පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවයත් ආරක්ෂා වෙන පරිදි අපි කටයුතු කරන්නේ. නෑ දැන් ඒ කියන්නේ මම ඔබතුමා අර පොල්ගහවෙල සිද්ධිය මතක් කරපු හින්දා ඔබතුමා ගියා මුල් ගල තියන්න. කොළකොඩි විතරයි නිල් කොඩි නෑ. නෑ නෑ ඔය කතාව නම් සම්පූර්ණ වැරදි. මේ කොළකොඩි හින්දා මම නැගිටලා වගේ නේ. ඔබතුමාගේ නමත් නෑනේ. නෑ නෑ අනික මම කිව්වේ අපි කොළකොඩි කතාව හින්දා නෙමෙයි. දැන් ඔයක වැරදි විදිහට තමයි මේ රූපවාහිනිය වල දැම්මේ. කොළකොඩි දැක යකානට දැසී දැසී කර පිට වේයිද මොකද්ද කියලා. සම්පූර්ණ වැරදි. මේ කොළකොඩි නිල් කොඩි පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මට තිබුණේ. එතන අත වශයෙන් ඒ සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ඉදිරියට වැඩ කරන්නේ මමත් අජිත් රෝණ මැතිතුමා. ඉතින් එතකොට එතුමා අපි දෙන්නම සාකච්ඡා කළා. ඒ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ටිග්‍රි අධිකාරි මැතිතුමා, එතුමා පළාත් සභාවේ සභාපති. එතකොට තව සංවිධායකවරයෙක් ඉන්නවා ජයරත්න කියලා. මේ කට්ටිය ඔක්කොම එකට එකතු කරගෙන මම සාකච්ඡාවක් තිබ්බා. තියලා අපිට ප්‍රශ්න කීපයක් තිබුණා මුස්ලිම් පල්ලියක් හැදෙන එකක් සම්බන්ධව. ඒ වගේ ක්‍රීඩා පිටියක් ඉදරින් යට වෙනවා ඒකත් සම්බන්ධ සාකච්ඡා කළා. මේවා ගැන ඔක්කොම කතා කරලා එකතාවයකට ඇවිල්ලා තමයි අපි මේ උත්සවය සංවිධානය කරන්නේ. උත්සවය සංවිධානය කරනකොට මම කිව්වා මේකට ඇතුළත් වෙන්න තියෙන ෆොටෝස් ටික මෙන්න මේවා ටික එන්න ඕනේ, නම් ටික මෙන්න මේවා ටික එන්න ඕනේ. ඒ ටික ඒවා මොකක්වත් තිබුණ නැහැ. ඉතින් ඒක තිබුණ නැතුණාම මම මට එදෙන්ට යන්නත් බෑ, ටිකිරි අධිකාරී මහත්තයා දෙන්න යන්නත් බෑ. ඇයි ඇයි තිබ්බේ නැත්තේ ඔබතුමාට? ඉතින් ඒක තමයි මම කියන්නේ. ඒක තිබුණ නැතුණාම ඒක ප්‍රශ්නයක්. ඉතින් ඒක ඉදිරින් පස්සේ මම ඉදිරින් නැගිටලා නෑ. තුමේ යකානටලා කෑ ගහලා ඌ කියලා මං ආවේ නෑ. මම ගියා, මම මගේ පාඩුවේ ගිහිල්ලා මම කතා කරලා අජිත් රෝණ මහත්මයට කතා කරලා මං කිව්වා අජිත් මම යනවා මෙතන දින තත්ත්වයේ තුල මම සූදානම් නැහැ මෙතන ඉන්න කියලා මම නැගිටලා ආවේ. එච්චරයි. ඒ හැර වෙන වැඩ පිළිල නැහැ. එතන ඉන්නවා නම් ඒ ගෞරවය අපිට නිසි ගෞරවය අපිට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අතින් තේරුමක් නැහැ අපි ඉඳලා. ඒ නිසා ඒවා වෙනම අපි සාකච්ඡා කරලා විශ්ස ගන්න තියෙන කාරණා. ඔය වගේ කාරණා ඕන තරම් සිද්ධ වෙනවා. ඒක ගැන ගැටලුවක් නැහැ. අපි ශ්‍රී ලංකා ආණ්ඩුව තුල ඉන්නකොටත් UN කාලේ ඉන්නකොටත් ඔය වගේ සිද්ධි ඇති වෙනකල් පක්ෂය ඇතුලේ සිද්ධ වෙලා තියෙනවා. පක්ෂයේ සංවිධායකයාගේ නම දාන්නේ. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒවට මුණ දෙන්න ඕනේ. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. ඔබතුමාට දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනයේදී අකිල විරාජ් කාර්යව සම්මාත්‍යයෙන් කරදර නැද්ද? නෑ කිසි කරදරයක් නැහැ. ඉතින් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය කරනවා. එතුමා UNP දේශපාලනය කරනවා. අපි එකතු වෙලා වැඩ ගන්න තියෙනවා. එකතු වෙලා වැඩ කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර ඇමතිවරුන් විවිධ ප්‍රකාශ කරනවා මේ රජයේ සම්බන්ධයෙන් මේ රජයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ටීබී ඒකනායක මැතිතුමා පසුගිය සතියන්තයේ ප්‍රකාශයක් නිකුත් කළා තිබ්බා පුවත්පතකට යන්න කාලේ හරි වගේ කියලා එකක් ඊට පස්සේ නිශාන්ත මුතු හෙට්ටිගම මහත්තයා කියලා තිබ්බා මේ විදිහට බදු බර දිගටම පැටවුවත් එහෙම ඊළඟ මැතිවරණ ජයග්‍රහණය සැකසහිතයි කියලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ රජය තුල සිටින අය කලකිරීමින් දින්නේ. ඔය දෙවිට වැඩි අදහස් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් තියෙන කාලෙත් දැන් අපේ විදුරු වික්‍රමනායක මහත්තයා තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් තියෙන උඩත් බැනපු කට්ටිය කවුද තව කතා කරන්නේ. ඉතින් එහෙම තමයි විවිධ ඇමතිවරු විවිධ ප්‍රකාශ කරනවා. ඉතින් අපි ඒ ප්‍රකාශ කරනකොට කල්පනාකාරීව ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද හේතුව අපි ඉන්නේ සන්ධාන සමගි සන්ධාන ආණ්ඩුවක. ඉතින් ඒකෙදී ඕන තරම් මත ප්‍රකාශ කරපු අවස්ථා තියෙනවා. දැන් චම්පිකරණෝග මැතිතුමා ඉන්නකොට විමල් ලීරංශ මැතිතුමා එළියට ගිහිල්ලා ආණ්ඩුවනුත් එළියට ගිහිල්ලා කැබිනට් එකත් වර්ජනය කළා ආර්ථික ඝාතකයෝ ඉන්නවයි කියලා මුදල් මැතිතුමාටම ඉන්නකොට එතුමාටම කතා කරලා ජනාධිපතිතුමා විදිහට ඉතින් චෝදනා කරලා එළියට ගියා. ඉතින් ඒවා තමයි ඒ සාමාන්‍ය සිද්ධ වෙන කාරණා. ඉතින් ඒක එක්කෙනාගේ ජනප්‍රියතාවය රැකගැනීම සඳහාත් එහෙම ප්‍රකාශ කරනවා. ඉතින් අපි බලන්න ඕනේ නිවැරදිව ඒ ප්‍රකාශ කරනකොට කොහොමද අපි ඒකට ඊළඟට මුහුණ දෙන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රකාශ මතින් නම් මේක තීරණය වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අරුබුද ආපුවම ප්‍රශ්න ආපුවම ප්‍රකාශ නොකරේ කටවහගෙන ඉන්නේ ගැනත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කතා කළ යුතුයි. ඒක ආණ්ඩුවක ශ්‍රී ලංකා ආණ්ඩුවද UNP ආණ්ඩුවද කියලා නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුව ඇතුළෙත් අපේ කට්ටිය ওই විදිහට කතා කරා. ඒකයි මම මේ කිව්වේ. දැන් දයසිරි ජයසේකර කියන චරිතය ක්‍රීඩාවට විතරක් ලඝු කරන එක යුක්තියුක්ත නැති නිසායි විවිධ ශේත්‍ර ඔස්සේ කතා කරගෙන ආවේ. නමුත් සැකවින් හරි ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ක්‍රීඩාව පිළිබඳ විමසන්නට ඕනේ. ඔබතුමා මේ සාක් ක්‍රීඩා පිටියේදී ඉතාමත් උද්‍යෝගයෙන් යුතුව අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගන්වන්නට ඔවුන් උනන්දු කරවන්නට කටයුතු කරා. දැන් මේ ජයග්‍රහණ රාශියක් ගත්තා. මේ ජයග්‍රහණවල පීතෘත්වය ගෞරවය ඔබතුමාට හිමි වෙන්න ඕනේ කියලා විශ්වාස කරනවා. අනේ නෑ, මං එහෙම හිතන්නේ නෑ. ඒ ජයග්‍රහණවල පීතෘත්වය තිබෙන්න ඕනේ පළවෙනියෙන් පුහුණුකරුවන්ට, දෙවනුව ඒ ක්‍රීඩකයන්. ඉතින් නිකං ක්‍රීඩකේ බිහි වෙන්නෙත් නැහැ. තෙවනුව හිටපු අමාත්‍යවරුන්ට කියලා හිටපු අමාත්‍යවරුන්ටත් එන්න ඕනේ අනිවාර්යෙන්. ඒක එන්න ඕනේ. ඒ වගේම හැබැයි මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඒ කාලය තුල අපි මම ඇවිල්ලා මාස කීපයක් ඇතුළත මේ සංජිත ටික හදලා මේ නායකතු දුන්නේ නැත්නම් මේ පදක්කම් ටික හම්බෙන්නෙත් නැහැ. ඒකත් මම වකිමක් ඇතුව කියනවා. ඒ නිසා ඒ කාලවකවාන තුල අපිට මාස දෙකක් තුනක් ඇතුළත මම විශාල වැඩ කොටසක් මමත් අපේ අමාත්‍යංශ ලේකම්තුමත් අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට ඒකට මාංශ වුණා. ඉතින් ඒකනත් ලොකු වකිමක් අපිට තිබුණා. අපි මේ වැඩේ හරියට කරලා තිබුණා. ඒ නිසා මම හිතන්නේ මේ ජයග්‍රහණ ටික ලැබුණයි කියලා මම විශ්වාස කරනවා. ක්‍රිකට් ක්‍රීඩාව දිගින් දිගටම අසතුටුදායක තත්ත්වයකට පත් වෙමින් සිටිනවා. ප්‍රේක්ෂකාගාරයේ හිස් වෙමින් පවතින. එහි පීතෘත්වය ඔබතුමා බාර ගන්නවා. ඔව්, ඒකේ මම පීතෘත්වය බාර ගන්න තාම සූදානම් නැහැ. මොකද මගේ යටතේ අපිට වැඩ කොටසක් කරන්න හම්බුනේ නැහැ. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 8ක විතර කාලය ඇතුළත තිබුණේ සම්පූර්ණ අන්තර්පාලක කමිටු, ඒ වගේම කිසිම වැඩපිල්ලක් නැතුව තිබිච්ච තත්ත්වයක් තිබුණේ. ඉතින් අවුරුදු ගානකට පස්සේ වර්තමානයේ ක්‍රීඩා සංගම් වලින් පත්වෙච්ච ක්‍රිකට් පාලක මණ්ඩලයක් පත් වෙලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ කාරණා මම ගන්නෙ විශේෂයෙන්ම 20x20 තරගාවලි වලින් පමණක් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තීරණය කරන්න බෑ. පෞගිය මාස ගණනාවක් තිබුණේ 20x20 ක්‍රිකට් තරගාවලි. ආසියානු තරගාවලි තිබුණා. අපේ ඊළඟ තරගාවලි තිබුණා. ඊට කලින් ඉන්දියාව සමග තරගාවලි තිබුණා. ඔක්කොම 20x20. ඒ සියල්ල බලලා තමයි අපි මේ කාරණා වලට එළඹුණේ. අපිට ටෙස්ට් එකක් හම්බුන්නේ නැහැ සෑහෙන කාලෙකින්. නවසීලන්ත ගිහිලා ගැව්වෙන් පස්සේ ඊට පස්සේ ආවේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ දැන් අපිට අවස්ථාව තියෙනවා. මොකද සම්පූර්ණයෙන් මේක නැවත රීවෑම් කරන්න නැත්තම් නැවත ප්‍රතිව්‍යුහගත කරලා අලුත් වැඩපිළිවෙලක් හදන්න. මොකද මම අපිට කියන්නම්, අදත් මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවකට අපි ක්‍රිකට් භාණ්ඩ බෙදලා දීම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඉතින් මේ වගේද අපි දකින කාරණේ තමයි එකක්, ග්‍රාමීය පාසල් වලට දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඔවුන්ට පුහුණු කරුවන් නැහැ. ඔවුන්ට පුහුණු කරන විධික්‍රමයක් නැහැ. ඔවුන්ට අවශ්‍ය කරන භාණ්ඩ ටික නැහැ. ඊළඟට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය සඳහා සම්බන්ධ වෙන අය, විශේෂයෙන් ටෙස්ට් ගහලා ඉවරලා ආපහු නැවත අන්තර් සමාජ තරගාවලි කරන අය, ඒගොල්ලෝ මේවට ගහන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ගිහිල්ලා එංගලන්තේයි ඔස්ට්‍රේලියාවලයි ගහනවා. ඉතින් අපි දැන් වැඩපිළිවෙළ සකස් කරන්න ඕනේ පරණ ක්‍රීඩකයෝ නැවත මේ
සිස්ටම් එක තුල හිටියොත් තමයි අලුත් කීරෙකුට ඇවිල්ලා උඩත් කියලා දෙනවා උට බෝල් කරන්න ඇති ගහන්න ඇති මේ විදිහ වැඩපිළිවෙල. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ පාසල් ක්‍රිකට් එක අපේ හොඳයි. හැබැයි ඊළඟට අන්තර් සමාජ ක්‍රීඩා තරගාවලි ගන්න එනකොට අපි යම් කඩාවැටීමක් තියෙනවා. ඉතින් මේකට තමයි අපි අලුත් වැඩපිළිවෙල සකස් කරලා තින්නේ අපේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායම. මම හිතන්නේ පොඩි තව කාලයක් ඇතුළත අපි දැන් ලංකාවට පුහුණු කරුවෙක් හිටියේ නැහැ. පුහුණු කරුවෙක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඊළඟට ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් හිටියේ නැහැ. ඒකට එයාව ගියන්ලා තියෙනවා. ඊළඟට පල්ලෙහා ජූනියර් කණ්ඩායම් ටික බාර දෙන්න පුහුණු කරුවන් දැන් හොයාගෙන තියෙනවා. දිස්ත්‍රික් මට්ටමේ පුහුණු කරුවන් දැන් සකස් කරගෙන තියෙනවා. ඉතාම ක්‍රමානුකූලව සිස්ටමැටිකලි මේ වැඩපිළිවෙල අපි ඉස්සරහට අරගෙන යනවා. ඒ නිසා පොඩි කාලයක් අපිට යයි මේක නැවත යථාර්ථයට පත් කරන්න. මොකද මහේලත් සංගත් ගියයින් පස්සේ ලංකා කණ්ඩායමේ කඩාවැටීම අපි දකිනවා. ඉතින් ඒ නිසා මේවා නිවැරදි කරගෙන ඉස්සරහට යා යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. හොඳයි, මගේ අවසාන ප්‍රශ්නය දයසිරි ජයසේකර කියන දේශපාලඥයන් නොවේ කලාකරුවාට, ඔබතුමාගේ අලුත් සින්දුව කරන්න කවදාද? මම දැන් සින්දුවක් කළේ ඉවරයි සමිතත් මමත්. ඔබට මා අමතක වුණා කියලා ගීතය මම හිතන්නේ තව වැඩි කල් යන කලින් ඒක අපි ඔබට අසන්න සලසන මුළු ලංකාවට. හොඳයි, බොහොම ස්තුතියි ඇමතිතුමනි. අපි ක්‍රීඩා අමාත්‍ය දයසිරි ජයසේකර ඇමතිතුමන් සමගින් අද රැඳී සිටියේ 360 සුපුරුදු විදිහට ලබන සඳුදා දිනයේදීත් රාත්‍රී 10:30 අප සූදානම් 360 සමගින් හමුවන්නට සුබ රාත්‍රියක්.